අයි බොන් පුතේ අපුතේ වැඩ ටික ආරම්භ කරමු. හොඳයි, දැන් අපි 24 රිවිෂන් එකේ ඔයාලට රිවිෂන් තියෙන කොටසේ ඔයාලට අපි මේ මාසේ කියන්නේ ජූලයි මන්ත් එකට අදාළව අපි ලබා දීලා තියෙනවා පුතේ නිබන්ධන පහක්. ඒ කියන්නේ ඒක පහක් අපි මේ මාසේ අවසන් කරනවා. එතකොට ඒ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන හැම ඒකකයකටම අදාළව අපි ඔයාලට නෝට් එක කම්ප්ලීට් කරගන්න අපි ටියුට් එක දීලා අපි වීඩියෝ පැක් එකක් දීලා තියෙනවා. ඔයාලා මං හිතන්නේ මේ වෙනකොට ඒ ලෙසන්ස් වල පිළිවෙලින් එක 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 ලෙසන් එක මං හිතන්නේ මේ වෙනකොට ඉවර කරගෙන ඇති. දැන් අපි පළවෙනි දවසේ ආරම්භ කරා තරල යන්ත්‍ර කියන පාඩමට අදාළව පුනරීක්ෂණ කටයුතු ටික අපි සිද්ධ කරලා අපි ප්‍රශ්න පේපර්ස් වල ප්‍රශ්න යම් ප්‍රමාණයක් දක්වා සාකච්ඡා කරගෙන ආවා. හොඳයි, ඊට පස්සේ ඒක එහෙම තියෙනකොට මොනවද අපි ලෙසන්ස් වල ඉලෙක්ට්‍රොනික්ස් කියන පාඩමට අදාළ වීඩියෝ ටික නැතිව අනිත් ඒකක හතරට, මේ කියන්නේ තරල යන්ත්‍ර පාඩමට, ඒ වගේම TDS පාඩමට, ඒ වගේම ඒකක සහ මෙනු පාඩමට, එතනින් එහාට ගියාට පස්සේ තව මොකක්ද දුන්නේ පාඩම, තව හරියක් දුන්නා. හරි, පාඩම් හතරකට අදාළව අපි වීඩියෝ වලට ලෙසන්ස් ටික දීලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ඉලෙක්ට්‍රොනික වල ලෙසන් එක අද දවසින් පස්සේ මේ සතිය තුල තමයි වලට එක ඉවරනම්. එතකොට ඒක වලට ගොඩදා ගන්න පුළුවන්. ඒ වගේම අද දවසේ අපි දැන් මේ ලයිව් ක්ලාස් එකේදී බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒ කියන්නේ එක එක ඒ කියන්නේ යුනිට් වයිස් අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි අද දවසේ අපි වෙන් කරගෙන තියෙන්නේ. එතකොට අද දවස වෙන් කර ගැනීමත් එක්ක ඔයාලට අපි ගිය සතියේ තරල යන්ත්‍ර පාඩම අදාළව අපි ડોකියුමන්ට් සෙට් එක, කියන්නේ ඔයාලට අපි මේ පාඩම් පහට අදාළව අපි සාකච්ඡා කරන පේපර් සෙට් එක අපි ඔයාලට PDF ටික දාලා තියෙනවා ගෲප් එකට. මම හිතන්නේ හැම දරුවෙක් මේ පේපර්ස් වල print out ටික අරගෙන ඇති. එතකොට තරල යන්ත්‍ර පාඩම අදාළව කොටස අපි ඔහුගේ දවසේ සාකච්ඡා කළේ. අද අපි තරල යන්ත්‍ර සහ මිනුම් කියන පාඩම් දෙක සම්පූර්ණයෙන්ම අද දවසේ අවසන් කරනවා. හෙට දවසේ අපි TDS පාඩමයි, තව බිම්මැනීම අනිත් පාඩම, අපද කොටි පාඩම වල බිම්මැනීම සර්වේ පාඩම. එතකොට හෙට දවසේ අපි TDS නෙමෙයි බිම්මැනීම පාඩමට අදාළව සර්වේ පාඩමට අදාළව අපි ප්‍රශ්න සාකච්ඡාව හෙට දවසේ 12 ආරම්භ කරනවා. එතකොට ඔයාලා ඒ අනුව වැඩි ටිකට සූදානම් වෙන්න. පැහැදිලිද? දැන් අද අපි තරල යන්ත්‍ර පාඩම ඉවර කරලා මිනුම් උපකරණ පාඩමට ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරනවා. හරි, ඊට පස්සේ ඒක ඉතුරුවක් තිබුණත් එක හෙට දවසේ අපි සාකච්ඡා කරලා හෙට දවසේ සර්වේ පාඩම කරනවා. ඊට පස්සේ ඊළඟ සතිය කියන්නේ ජූලයි මන්ත් එකේමයි, ඒක ඊළඟ සතිය ඉරිදා කියන දවසේ නැවතවත් ආවා. අපි සර්වේ වල ඉතුරුලා තියෙන ප්‍රශ්න එක කතා කරලා TDS ටික සාකච්ඡා කරනවා. ඊට පස්සේ සඳුදා කියන දවසේදී අපිට ඉලෙක්ට්‍රොනිකස් පටන් ගන්න පුළුවන් වෙයි. පැහැදිලිනේ? හරි, එතකොට ඔය විදිහට වැඩ ටික සිද්ධ වෙනවා. අතකොට හැම ඒකකයකටම අදාළව ලබා දීලා තියෙන ප්‍රශ්න සාස්ත්‍ර සාකච්ඡාව තමයි අද සහ හෙට කියන දවස්වල සිද්ධ කරන්නේ. තේරුණානේ? හරි. රයිට්. එතකොට අපි ඔයාලට ලබා දීලා තිබුණ තරල යන්ත්‍ර පාඩමට අදාළව, තරල යන්ත්‍ර සහ බලපන් පිටිවලට අදාළව අපි ડોකියුමන්ට් හතරක් උදේ දරවා දීලා තිබුණා. හරි, ඒ ડોකියුමන්ට් වලට එන්න ටග් ගාලා තරල යන්ත්‍ර කියන පාඩමට අදාළව දීලා තියෙන ડોකියුමන්ට් සෙට් එකට ඉන්නකො. තරල යන්ත්‍ර පාඩමට අදාළ ડોකියුමන්ට් සෙට් එක. හරි, ඒ සෙට් එක අතට ගන්නකො. තරල යන්ත්‍ර කොටස. තරල යන්ත්‍ර කොටස එන්න ටග් ගාලා හැමෝම. හරි. තරල යන්ත්‍ර කොටස. රයිට්. පොදේ තරල යන්ත්‍ර කොටසට අදාළව අපි ඒ ડોකියුමන්ට් සෙට් එකට ආවට පස්සේ, ඒ කියන්නේ ඔයාලට ලබා දීලා තියෙනවා ප්‍රශ්න පත්‍ර හතරක්. ඒ කියන්නේ T1, T2, T3 සහ T4 කියලා තරල යන්ත්‍ර වලට අදාළව ලබා දීලා තියෙනවා. ඒකේ T1 පේපර් එක අපි ගිය සතියේ කතා කරා. හරි. රයිට්. දරුවෝ කනස ඊයේ පේපර් ක්ලාස් එක තිබ්බේ නැහැ නේද කියලා. ඔව්, ඊයේ තිබ්බේ නැහැ අපි. ඒක අපි පන්ති වල ඔන්ලයින් දරුවන්ට නම් ඒක වැඩි දෙයක් තිබෙන්නේ නැද්ද බෙද නේද? ෆිසිකල් දරුවන්ට අපි ඒක පන්ති වල පැහැදිලි කළා. ඊයේ ඇසල පොයේ නිසා කොහොමත් වෙලමයි අවසෙද්දී ඔය දන්සල් වලින් ගිහිල්ලා විවිධ පින්කම් වලට ගිහිල්ලා අවසෙද්දී ටිකක් බෝරින් ටයිම් එකක් වෙන නිසා පැමිණීමේ සම්භාවිතාවය හිට ඊයේ දවස් තුන අඩුයි කියලා අපි කලින් උපකල්පනය කරලා ඊයේ දවසේ පන්ති අපි තිබෙන්නේ නැහැ. හරි, එතකොට ලබන සතියේ දවස් සුබරු විදියට ඒ පන්ති වල වැඩ ටික අපි සිද්ධ කරගෙන යනවා. හරි, එතකොට ටී එක පේපර් එකේ පුතේ අපි පහුගිය දවසේ සාකච්ඡාවේදී ඒකේ බහුවර්ණ රටාවට තමයි ගැටලු දීලා තිබුණේ. පළවෙනි ප්‍රශ්න සාකච්ඡා පළවෙනි ප්‍රශ්න හරි දෙක හරි ටී එක පේපර් එක ගැන මම කියන්නේ ටී එක පේපර් එක තරල යන්ත්‍ර පාඩමේ ටී එක පේපර් එක පළවෙනි ප්‍රශ්නේ හරි දෙක හරි තුන හරි හතර හරි පහ හරි
හය හත අට නමය දහය එකොළහ. එකන් ටී එක පේපර එකේ වැඩි අපි ඉවර කළා. හරි. ඊරස ටී දෙක පේපර එකට එනවා. ටී දෙක පේපර එක. හරි. දැන් අපි ගිය සතියේ අවසානයේදී සාකච්ඡා කළා තරලයන් පාඩමට අදාළව සිද්ධාන්තවල අපි පොඩි ෂෝට් නෝට් එකකුත් හදාගත්තා. ඒ වගේමයි ඔයාලා මේ වෙනකොට තරලයන් පාඩමට අදාළව වීඩියෝ ටික බලලා ටියුට් එකේ නෝට් එක කම්ප්ලීට් කරගෙන නැති ඒ ටියුට් එකේ නෝට් එක කම්ප්ලීට් කරගත්ත නැති කෙනෙක් තව ඉන්නවා නම් පුළුවන් ඉක්මනින් ඒ දේවල් ටික කරගන්න හෙට අපි සර්වේ පටන් ගන්නවා. එතකොට සර්වේ ටියුට් එක හෙට දවස් වෙද්දී කම්ප්ලීට් කරගන්න උත්සාහ කරන්න. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ ටී දෙක පේපර් එකට එනවා. ටී දෙක හරි. ටී දෙක පේපර් එකේ අපි යමු බහුවර්ණ ගැටලු සාකච්ඡා කරන්න. රයිට්. 12 13 14 15 16 17 16 16 දක්වා බලන්න ගන්න ටක් ගාලා වල උත්තර ගන්න නැති ටක් ගාලා වල උත්තර ටික බලන්න පිළිතුරු ටික දාන්න. ටී දෙක පේපර් එකේ 12 වෙනි බහුවර්ණයේ ඉඳලා 16 බහුවර්ණ දක්වා පිළිතුරු ටික ගන්න බලන්න පුළුවන් තරම් ඉක්මනින්. උත්තර ගත්ත දරුවෝ ටික මට දාන බලන්න උත්තර ටික ටක් ගාලා. හරි. උත්තර නැද්ද? හරි, මම සාකච්ඡා කරන්නද? මම දීපු පේපර් එක නේද? එනිසා මම වනි සාකච්ඡා කරන්න ඕනේ. හරි. උත්තරේම ගෙදරින් ගන්න එපා. හරි. රයිට් එක බලමු. 12 වෙනි බහුවර්ණය. රූපේ දක්වා ඇති ශීත කරන පද්ධතියේ ඔයාලා ළඟ දැන් මේ ડોකියුමන්ට් එක තියෙනවා. රූපේ දක්වා ඇති ශීත කරන පරිපථයේ A B C සහ D මගින් දක්වා ඇති ස්ථාන අතරින් ශීතකාරකය වැඩි උෂ්ණත්වය කරලා ළඟාවන්නේ කොතනින්ද කියලා හරවා. ඔය දීලා තියෙන පොතේ ශීතකරණ පද්ධතියක්නේ. එතකොට මෙයාගේ තියෙනවා සම්පීඩක කම්ප්‍රෙෂර් එක තියෙනවා, ඊට පස්සේ ඝනීකාරක කියන්නේ කන්ඩෙන්සර් එක තියෙනවා, ප්‍රසාරක කපාටය කියන්නේ එක්ස්පැන්ෂන් වැල් එක තියෙනවා, වාෂ්පීකාරක ඉවපරේටර් එක තියෙනවා. හරි, අපි අහනවා ABCD කියලා දක්වලා තියෙන ස්ථාන අතර ශීතකාරකය වැඩි උෂ්ණත්වයකට ලක්වන්නේ කොතනින්ද? දැන් අපි දන්නවා සම්පීඩකයට එන්න කලින්, හරි, අපි දන්නවා දැන් ශීතකරණය පද්ධතියක කොටස් ටික මෙහෙම ගත්තාම මෙතන සම්පීඩකය තියෙනවා, මෙතන කන්ඩෙන්සරය තියෙනවා, මෙතනදී කැපිලරි ටියුබ් එක තියෙනවා. කොහොමද තියෙන්නේ? දැන් මෙයාට අපි කියන්නේ සම්පීඩකය කියලා. මේක සම්පීඩකය, මේක ද්‍රවීකාරකය නැත්නම් ඝනීකාරකය. මතකයිනේ ඔයාලට? මේක ඇවිල්ලා සම්පීඩකය, මේක ඇවිල්ලා වාෂ්පීකාරකය, මේ ඇවිල්ලා වාෂ්පීකාරකය. අපි ඔකට ඉවපරේටර් කියලා කියනවනේ. මේක ඇවිල්ලා කැපිලරි ටියුබ් එක, ඒ කියන්නේ කැපිලරි ටියුබ් එක කියලා කියන්නේ සම්පීඩක, නැත්නම් අපි මෙතනදී ඔය කැපිලරි ටියුබ් එක කියලා කියනවා බලුවනේ. මොකද්ද මේ ප්‍රසාරක කපාටය, නැත්නම් ප්‍රසාරණ වැල්වය කියලා අපි කියනවා. ප්‍රසාරණ වැල්වය. හරි, දැන් අපි දන්නවා ඔය සම්පීඩකය මෙතනදී මේ පැත්ත තියෙන්නේ අඩු පීඩන අඩු උෂ්ණත්වල තියෙන වාෂ්ප ශීතකාරකය. මෙතන තියෙන්නේ අඩු පීඩන අඩු උෂ්ණත්වල, මම මෙහෙම දෙන සංකේතාත්මකව අඩු පීඩන, ඒකට මම මෙහෙම ලියන්නම්, අඩු උෂ්ණත්ව අඩු පීඩනවල වාෂ්ප ශීතකාරකය. හරිද? මෙතන තියෙන අඩු පීඩන අඩු උෂ්ණත්වල වාෂ්ප ශීතකාරකය.
මංගකට වෙන පාට්ස් මෙන් ලියන්න අවශ්‍ය අවබෝධ කරගන්න. ඊට පස්සේ සම්පීඩකයෙන් පස්සේ මෙතෙන් දෙද්දී මට ටෙම්පරේචර් එක වැඩි වෙනවා, වැඩි උෂ්ණත්ව වැඩි පීඩනවල වාෂ්ප ශීතකාරකය තියෙන්නේ. වාෂ්ප ශීතකාරකය හරිද? සම්පීඩකය ගත්තාම අඩු පීඩන අඩු උෂ්ණත්වල වාෂ්ප ශීතකාරකය සම්පීඩකය තුළ අරගෙන වැඩි උෂ්ණත්ව වැඩි පීඩනවල වාෂ්ප ශීතකාරකය වලට පත් කරනවා. පත් කරලා ඝනීකාරකයවත් කන්ඩෙන්සරයට දෙනවා. දුන්නට පස්සේ මෙතනින් තාපය අයින් කරනවා. එතකොට වාෂ්ප ශීතකාරකය මෙතනදී ද්‍රව ශීතකාරකයක් වෙනවා. මෙයාගේ ටෙම්පරේචර් එක ඉහළයි, ඒ වගේම මෙයාගේ පීඩන ඉහළයි. මෙතන තියෙන්නේ ද්‍රව ශීතකාරක. ද්‍රව ශීතකාරක මතකයිනේ, ප්‍රසාරක වැල්වෙන් පස්සේ මෙහාට එනකොට මෙයාගේ උෂ්ණත්වය ඉහළයි. ඒක හරි. ටෙම්පරේචර් එක ඉහළයි, පීඩන ඉහළයි, ද්‍රව ශීතකාරක මෙහාට එද්දී වාෂ්ප සරි ද්‍රව ශීතකාරක මෙහාට එක්කින්න මෙතන මෙහාට එද්දී ටෙම්පරේචර් එකයි ප්‍රෙෂර් එකයි මෙතන මේ පැත්තෙදි අඩු වෙනවා. ප්‍රසාරක වැල්වෙන් පස්සේ ද්‍රව ශීතකාරක එහෙමයි, ද්‍රව ශීතකාරක එහෙමමයි. මෙයාගේ එතකොට ටෙම්පරේචර් එකයි ටෙම්පරේචර් එක අඩු වෙනවා, ප්‍රෙෂර් එකක් අඩු වෙනවා. හරිද? හරි, දැන් ඔන්න දැන් පැහැදිලි කිරීම ගිය සතිය අපි ඔය කරානේ. හරි, දැන් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. අහන්නේ මේ ස්ථානවල ශීතකාරකයේ වැඩි උෂ්ණත්වයකට ලක් වෙන්නේ. දැන් මෙතනින් මෙතෙන්ට එනකොට උෂ්ණත්වය දැන් මේ උෂ්ණත්වය අඩු වීන අඩු උෂ්ණත්වල තියෙන කෙනා මෙතනදී වැඩි වීන වැඩි උෂ්ණත්වයට එනවා. ඊට පස්සේ මෙතනින් තාපය අයින් කරනකොට වැඩි පීඩන වැඩි උෂ්ණත්වය එහෙමම තියෙනවා. ද්‍රව ශීතකාරකය එහෙමම මෙතනදි ගැටලුවක් නැහැ. ද්‍රව ශීතකාරකය තමයි තියෙන්නේ. දැන් වාෂ්ප ශීතකාරකයේ තාපය වාෂ්ප ශීතකාරකයෙන් අයින් කරලා මේක ද්‍රව ශීතකාරකයක් බවට පත් වෙනවා. එතකොට ඇත්තටම දැන් ඔය කියන සර්කල් එක ඇතුලේ ටෙම්පරේචර් එක වැඩි වෙන්න කොතනින්ද? මෙතනින් මෙතෙන්ටදී ටෙම්පරේචර් එක වැඩි නේ. මෙතන තියෙන ටෙම්පරේචර් එක අඩු එකක්, මෙතනදී ටෙම්පරේචර් එක වැඩි එකක්. එයාම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් වැඩිම ටෙම්පරේචර් එකක් හැදෙන්නේ කොතනද? වෙන්නේ මේ සම්පීඩකයේ සහ ඝනීකාරකයේ කියලා දෙන්න අතර. පැහැදිලිද? හරි. එතකොට සම්පීඩකයේ සහ ඝනීකාරකයේ අතර තමයි ටෙම්පරේචර් එක වැඩිම වෙන්නේ. එතකොට ටෙම්පරේචර් එක වැඩිම වෙන එක්කෙනා කියන සම්පීඩකයේ ඝනීකාරකයේ අතර කියන්නේ වෙන්නේ මේ කලාපය. මේ කලාපයවට දීලා තියෙන පේපර් එකේ මොකක් කියලාද? B කියලායි කියන්නේ. B. B කලාපය. එහෙනම් උත්තරය 12ට 2. 12ට උත්තරේ 2. 12ට උත්තරේ 2. අඩුපාඩු හදාගන්න. ඊළඟට 13. කේන්ද්‍රපසාරී පොම්ප සම්බන්ධව නිවැරදි වැරදි ප්‍රකාශය මොකක්ද? කේන්ද්‍රපසාරී පොම්පයක් කියන්නේ ඔයාගේ ගෙදර තියෙන ලිඳේ වතුර එළියට ගන්න පාවිච්චි කරන පොම්ප එක ගැන හිතන්නකෝ. ඒක කේන්ද්රපසාරී පොම්පයක්. පළවෙනි කෙනා, ස්ථිතික හිස වැඩි වෙන විට පොම්පයේ ද්‍රව ගැලීම් ශීඝ්‍රතාවය අඩු වෙනවා. වැරදි එක්කෙනා නිහන්නේ ස්ථිතික හිස වැඩි වෙන විට. එතකොට ස්ථිතික කියන්නේ ටැංක්, අපි පොම්පේ ඉඳලා ටැංකිය දක්වා තියෙන දුර අපි විසර්ජන උස කියලා කියනවා. හරි, එතකොට ඒක ස්ථිතික හිස වෙනවා. වැඩි වෙන විට පොම්පේ ද්‍රව ගැලීම් ශීඝ්‍රතාවය අඩු වෙනවා. උඩට යන්න යන ද්‍රව ගැලීමේ ශීඝ්‍රතාවය අඩු වෙනි. ඒක හරි. ඒක හරි. දෙක, පොම්පේ නිවෙස්නාවේ ක්‍රමෙන් විශාල වන හැඩය නිසා ද්‍රවයේ පිටමුවේ පීඩනය වැඩි වෙනවා. පොම්ප නිවෙස්නාවේ ක්‍රමෙන් විශාල වන හැඩය නිසා ද්‍රවයේ පිටමුව පීඩනය වැඩි වෙනවා. ඒකත් හරි. තුන, කොළමණය මගින් ද්‍රවයේ පීඩනය වැඩි කරනවා. පොළමණය මගින් ද්‍රවයේ පීඩනය වැඩි කරනවා. හරි, දැන් පොළමණය මගින් ද්‍රවයේ දැන් පොළමණය මගින් කරන්නේ ද්‍රවයේ ඒ කියන්නේ පොළමණය කියලා කියන්නේ ඉම්පිලර් එක. හරිද? දැන් ඉම්පිලර් එක මගින් කරන්නේ ද්‍රවයේ පීඩනය නෙමෙයි වැඩි කරන, ද්‍රවයේ වේගයයි වැඩි කරන්නේ. පීඩනය නෙමෙයි වේගය වැඩි කරනවා. තුන නම් වැරදි. හතර, සාමාන්‍යයෙන් කේන්ද්‍රාපසාරී පොම්පයක් පළමු වර භාවිතයට පෙර ද්‍රවයෙන් පිරවිය යුතුයි. ඒක හරි. දැන් ඔය ලිඳර දාලා තියෙන ලිඳේ වතුර එළියට ගන්න පාවිච්චි කරන වතුර පොම්පෙට අපි පණ ගන්වන්න කලින් වතුර දාලා හොඳට මේක ෆිල් කරනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ හතරත් හරි. පහ, පොළඹනේ චූෂණ හිස. පොළඹනේ චූෂණ හිස වායුගෝලීය පීඩන. පැහැදිලිද? හරි, වායුගෝලීය පීඩන. පොළඹනේ චූෂණ හිස කියලා කියන්නේ ලිඳේ ඉඳලා වතුර පොම්පේ දක්වා ඇදලා උඩට ගන්න උසක් තියෙන්නේ. ඒකට කියනවා චූෂණ හිස කියලා. චූෂණ හිස වායුගෝලීය පීඩන හිස නොඉක්ම විය යුතුයි. ඒක හරි. වරදින්නේ තුන්වෙනි පිළිතුර. එතන උත්තරේ වරදින එකයි තෝරන්න ඕන. උත්තරය 3, 13ට 13ට උත්තරේ 3. 14, ලස්සන ගානක්. පහත රූපයේ දැක්වෙන්නේ තරල යන්ත්‍රණ භාවිතාවන තිරස් වෙච්චුරි නලයකි. පුතේ ඔයාලා දන්නවා ආකිමිනිස් මූල ධර්මය. හරිද? රයිට්. එතකොට ඔයාලා ඒ කියන්නේ ස්ක්‍රිප්ට් වලදී මේක ඉගෙනගෙන තියෙනවා.
හරි මේ පොයින්ට් එක A මේ පොයින්ට් එක B රයිට් මේක ආගිමෙන්දිස් මූලධර්මයක් මේමයි කියන්නේ A සිට B දක්වා දුෂ්ටාවි නොවන ධනත්වය A සිට B දක්වා දුෂ්ටාවි නොවන ධනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් 1000ක් වන අසම්පීඩ්‍ය තරලයක් අනවරතව ගලායන විට එහි පීඩනය අපි විනාඩියක් මේ අපි මුලින් නෙමෙයි බර්නුලි තියරි එක බර්නුලි තියරි එක බර්නුලි මූල ධර්ම වල ඉගෙන ගන්න තියෙනවා එස්තිප්ටිල් ඉගෙන ගන්න තියෙනවා නේද බර්නුලි තියරි එක පොඩක් කියන්න බර්නුලි තියරි එක නම හරි අහලා තියෙන අය බර්නුලි මූල ධර්මය බර්නුලි මූල ධර්මය නම හරි අහලා තියෙන අය කවුද මට බලන්න කියන්න බර්නුලි තියරි එක කියන්නේ බර්නුලි මූල ධර්මය අහලා තියෙන අය මට පොඩක් කියන්න බර්නුලි මූල ධර්මය අහලා හරි තියෙන අය තියෙනවා තරල පාඩමේ හරි අහලා තියෙනවා හරි අනිත් අය අහලා නැද්ද රයිට් හොඳයි එහෙනම් මම පැහැදිලි කරනවා බර්නුලි මූලධර්මය ඔයාලා දැන් ඔය SFT වල තරල කොටස වදාළ බර්නුලි තියරි එක ඉගෙනගෙන තියෙනවා බර්නුලි තියරි එක ඉගෙන ගන්න දරුවනේ මොකක්ද තව පටල ගන්න ඔයාලා දැන් ඔය එකම පීඩනයක් නැත එකම ලක්ෂයක් මත ගත කරනකොට ඔය කතන්දරේ බර්නුලි තියරි එක දාද්දි එක පොයින්ට් එකක උපදින ඝනත්වය නැත්තම් මේ එක පොයින්ට් එකක උපදින ශක්තියක් අපිට ගන්න පුළුවන් භාගයක් රෝ වී වර්ගය කියලා ගත්තොත් වඩ මුළු සූත්‍රෙම මෙහෙම ලියන්න පුළුවන් වෙයි. මතකයි වලට මේ AB කියලා ගත්තොත් ඊ A ධන භාගයක් රෝ A නැත්තම් මම මෙහෙම ලියන්නම්කො. ඔක මතකයි බෙන්න මෙහෙම. මොකද්ද? P ධන භාගයක් රෝවී වර්ගය ධන රෝජී නියතයක් කියලා වලත් ඉගෙනගෙන තියෙනවානි SFT වලදී මේක ඉගෙනගෙන තියෙනවා SFT වලදී ඉගෙනගෙන තියෙනවා අතර ඒක තමයි මම දාන්න යන්නේ මේක මේ දෙපැත්තට දැම්මොත් ලියන්න පුළුවන් මට PA ධන භාගයක් එකම ද්‍රව්‍යයක් නිසා රෝ VAK වර්ගය ධන H රෝජී කියන නියතයක් දෙපැත්තෙන් කැපිලා යනවානේ ඊට පස්සේ PB සමානයි ලෙසර් PB ධන භාගයක් රෝ VB වර්ගය ධන H රෝ G මෙව නියත පද ඒවා දෙපැත්තෙන් කැපිලා යනවා දැන් ඕකට ආදේශ කරන්න බලන්න සශික උත්තරේ ඒක නම් නෙමෙයි පුතේ ඒක කියන්නේ බිඳුවනේ නෑ ඒක නම් නෙමෙයි මේ සූත්‍රයට ආදේශ කරන්නකෝ දැන් H රෝ G කැපිලා යනවනේ එතන මෙතෙන්ද ලියන්න පුළුවන් PA ධන භාගයක් රෝ V එක වර්ගය සමානයි P B ධන භාගයක් රෝ V B වල වර්ගය මෙයාට ආදේශ කරන්නකෝ උත්තරයක් ඒ ටක්කල බලන්න සශිල උත්තරේ ගන්න අනිත් අයත් උත්තර ගන්න බලන්න පුළුවන් ඉක්මනින් උත්තර ටික ගමු පුළුවන් ඉක්මනින් උත්තර ටික ගන්න බලන්න උත්තර ටික ලැබෙයි ඔයාලට දැන් PA දන්නවා කීයද 2 වැඩි කිරීම 10 5යි ධන භාගයක් රෝ කියන ඝනත්වය 1000යි 1000යි වැඩි කළා V එක PA ඒ කියන්නේ මේ මේ පැත්තේ වේගය 10යි වර්ගය සමානයි PB ධන භාගයක් රෝ කියන්නේ 1000යි මෙයාගේ වේගය අපි ගත්තා 20ක් 20 වර්ගය දැන් සුළු කරන්න බලන්න දැන් සුළු කරලා ගන්න බලන්න හරි මම කරලා ගන්න බලන්න අපි දැන් PB තනි කරගත්තොත් මෙතන ලියන්න බලන්න PB සමානයි මේ සෙට් එක මෙහාට ආවත් වෙනවා 2 වැඩි කිරීම 10 5 ධන මෙතන තියෙන මේ 1000 දෙකෙන් බෙදනොත් කීයද දෙන්නේ 500යි 500 බින්දු ඔව් මෙතනින් මම ලියනවා බින්දු 1 2 3යි මෙතන 2යි මේ 3යි 5ක් කියලා ගත්තොත් භාගය කියන්නේ දශම 5යි බින්දු 1.5 වැඩි කළා 10 5ක් කියලා ගත්තා ඒකෙන් අඩු කරනවා මේ සෙට් එක මෙහාට ආවොත් 20 වර්ගය කියන්නේ 400යි 400යි මේ බිංදු දෙකයි කියලා කියන්නේ
හතරයි බින්දු තුනයි. එතකොට හතර වැඩි කිරීම හතර දෙකෙන් බින්දු දෙකයි. එතකොට මෙතන ලියන්න පුළුවන් දෙක වැඩි කිරීම 10/5 කියලා. මේ ටික සුළු වුණා. ඒ කියන්නේ 40 වර්ගයේ 20 වර්ගය කියන්නේ 400යි. 400 දෙකෙන් බෙදුනහම 200යි. 200 මේකෙන් වැඩුනහම දෙක වැඩි කිරීම 10/5යි. හරි නේ? රයිට්. හොඳයි. ඊට පස්සේ මෙයාට මෙයා මොකද වෙන්නේ? කැපෙනවා. මේ දෙන්න කැපුණ ගමන් PB කියන උත්තරයක් එනවා. 0.5 වැඩි කිරීම 10/5 කියලා පීඩනය වර්ග මීටරේ නිව්ටන් වලින්. ආ ඒක කොහොම නිහන්නේ? ඔව්. ඒක කියන්නේ සෝරි පැස්කල්. පැස්කල් වලින් එනවා. ඒකේ පැස්කල් වලින් එනවා 0.5 වැඩි කිරීම 10/5 කියලා. මේ අගේ ආපෝයක් කල්ද බලන්න. මේ හැම උත්තරම එක කියලා දෙන්නේ 1 2 3 4 5 දෙවෙනි උත්තරේදී පොතේ නිවැරදි වෙන්නේ. දෙවෙනි උත්තරේ නිවැරදි වෙන්නේ. මේක ලස්සන ගානක් හරියට කරගන්න. මේක බර්නුලි තියරි එක දාපු ගානක්. ඔයාලා SF12 බර්නුලි තියරි එක අහලා තියෙන නිසා මේක ලොකු සීන් එකක් නැහැ. ඉක්මනින් වැඩ කරගන්න බලන්න. හරි ඉවරයි. හරි ඉවරයි. 14 හරි. 15 ගාන දෙන්න. 15 වෙනි ගාන ලස්සන ගානක්. වතාවක් කියව ගන්න බලන්න. පහළව රූපේ දක්වා ඇති පරිදි P පොම්පය මගින් කැපිටල් A ටැංකිය සිට B ටැංකිය දක්වා ජලය පොම්ප කරනවා. P පොම්පය මගින් පරිභෝජනය කරන ජවය අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්න බැරි ක්‍රමයක් වන්නේ මොකක්ද කියලා අහනවා. හරි. ලස්සන ගානක්. හතර හිතලා බලන්න. මේක කියන මෙහෙම S සහ D නලවලදී අඩු කිරීම. S නලේ දැන් අපෙන් අහන්නේ A ටැංකිය සිට B ටැංකිය දක්වා A ඉඳලා B දක්වා ජලය පොම්ප කරනවා. P පොම්පේ මගින් පරිභෝජනය කරන ජවය අඩු කර ගැනීම සඳහා භාවිතා කරන බැරි ක්‍රමයක් මොකක්ද කියලා යහන්නේ. හරි. මුලින්ම කියනවා S සහ D නලවල දිග අඩු කිරීම. S නලයේ දිගයි D නලයේ දිගයි අඩු කරපුවාම අර නල දිගේ වැඩිපුර දුරක් ජලය ඇදගෙන යන්න ඕනේ නැහැ කියන කන්සෙප්ට් එක මත SD දෙකේම දිග අඩු කරපුවාම ඒක ගැලපෙනවා. හරි. SD නලවල දිග අඩු කිරීම. එතකොට අතකොට ඔතනදී දීලා තියෙන SD නල දෙකේම දුරවල් අඩු කරලා පස්සේ වැඩි දුරක් ජලය ගෙනියන්න අවශ්‍ය නැහැ කියන සාධකයේ මත P වලට ලොකු ජවයක් නැත්නම් පොම්පේට ලොකු ජවයක් උත්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පළවෙනි ප්‍රකාශනය නිවැරදි. පළවෙනි එක හරි. වැරදි එක යහන්නේ දෙක. S සහ D නලවල භාවිතා කරන උපාංග ගණන අඩු කිරීම. ඔය SD කියන නලවල පුතේ භාවිතා කරන උපාංග. ඒ කියන්නේ බෙන්ඩ් එකක්, එහෙම නැත්නම් ෂෝබඩ්ස් වගේ දේවල් ප්‍රමාණය අඩු කරන තරමට ජලය ගැලීම පහසු වෙනවා. හරි. එතකොට භාවිතා කළ නොහැකි ක්‍රමයක් නම් නෙමෙයි. නමුත් ජව ඔය උපාංග ගණන අඩු කරපුවාම අඩු ජවයකින් පොම්පේ ක්‍රියාත්මක කරවන්න පුළුවන්. හරි. එතකොට ඒකත් නිවැරදි පිළිතුරක්. වැරදි එකයි යහන්නේ, ඒකත් නිවැරදි. තුන. S සහ D නල සඳහා වැඩි විෂ්කම්බ සහිත නල භාවිතා කිරීම. SD සඳහා විෂ්කම්බයේ වැඩි නල භාවිතා කරාට පස්සේ පොම්පයට අඩු ජවයක් තමයි දෙන්නට වෙන්නේ. ඒකත් හරියි. හතර. A සහ B ටැංකිය අතර ඉසඩ් උස අඩු කිරීම. AB ටැංකිය අතර තියෙන අර විසර්ජන උස හෙවත් ඉසඩ් කියන උස අඩු කරපුවම මොකද වෙන්නේ? පහසුවෙන් පොම්පේ ඉඳලා B ටැංකියට වතුර දෙන්න පුළුවන්. ඒකත් හරියි.
ඒ සහ පී අතර එච් උස අඩු කිරීම. ඒපී අතර පොම්පේයිට් ඒ ටැංකිය අතර තියෙන එච් උස අඩු කරපුවාම පොම්පේට වතුර ඇදලා ගන්න දෙන උස අඩු වෙනවනේ චූෂණ දුර. ඒකත් හරි. එතකොට සේරම හරි. අපෙන් අහන්නේ වැරදි උත්තරයක් නේ. මේක එකක්වත් වැරදි උත්තර දීලා නැහැ. හරි, එකක්වත් වැරදි උත්තර නැහැ. එතකොට උත්තරේ 15ට නිවැරදි පිළිතුර දීලා නැහැ පුතා. 15ට නිවැරදි පිළිතුරක් දීලා නැහැ. හරි, එතකොට ඒක කොහෙන් හරි ලියා ගන්න පිළිතුරක් නොමැත කියලා ලියා ගන්න. ඒකට උත්තරයක් නැහැ. පිළිතුරක් නොමැත. ඔකේ, එක්සෑම් පේපර් එක, ඒකෝ එක්සෑම් එකේ පාස් පේපර් ගාණක්. එතකොට ඕක දීපු අවස්ථාවේ පිළිතුර ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් දුන්නේ ඕල් කියන පිළිතුර. ඒ කියන්නේ සියල්ලක්ම ඕන උත්තරයට ඔයා හරි ගැහුවත්, ඒ කියන්නේ මොන උත්තරේ තෝරගත්තත් ඔයාගේ පිළිතුරට නිවැරදි කියලා ලකුණක් එකතු කිරීම කළා. මොකද මේක පිළිතුර ඇත්තටම දීලා නැති නිසා 15 උත්තරයක් දීලා නැහැ. හරි, රයිට්. 16 වෙනම උත්තරයක් ගන්න. 16 දීලා තියෙන රූප සටහනේ දක්වා ඇත්තේ ද්‍රව සම්පීඩන පරිපථයේ x ලෙස දක්වා ඇති අත්‍යවශ්‍ය උපාංගය මොකක්ද කියලා අහනවා. මේ තියෙන පොතේ ද්‍රව ජව සම්ප්‍රේෂණ පද්ධතියක්. ද්‍රව ජව සම්ප්‍රේෂණ පද්ධතියක පොතේ ඔතන ඔය x කියලා දීලා තියෙන මොකක්ද? පීඩන මුදාහරින කපාටය. ටියුට් එකේ අපි ඔක කතා කරලා තියෙනවා ওই පද්ධති පිළිබඳව. ඒ නිසා අවබෝධ කරගන්න පුළුවන් පිළිතුර වෙන්නේ x කියන්නේ මොකක්ද කියලා. යන්නේ x කියන්නේ පොතේ පීඩන මුදාහරින කපාටයක්. ප්‍රෙෂර් රිලීෆ් වැල් එකක්. හරි, උත්තරේ පහ අපි ඒක දන්නවා. 17. අයිස්ක්‍රීම් නිපදවන කර්මාන්ත ශාලාවක විශාල පරිමාණයේ ශීතකරණයක් ස්ථාපනය කරන නියමිතයි. එහි සම්පීඩකයේ සඳහා විවෘත වර්ගයේ සම්පීඩක හොම්ප භාවිතා කිරීමට නියමිතයි. පළවෙනි කොටස අහනවා. ශීතකරණ පද්ධතියක මූලික කොටස් සම්බන්ධ වන ආකාරය ඇඳ දක්වා කොටස් නම් කරන්න. ශීතකරණ පද්ධතියක පුතා ප්‍රධාන කොටස් ටික අහන්නේ. මේ කරන අපි මේවට වඩා දන්නවා ශීතකරණ පද්ධතියක තියෙන කොටස් ටික. නමුත් අපි මෙලෙවදිත් එක පැහැදිලි කරමු බලන්න. ඩග්ගා ළඳින මෙලෙවදි කට්ටිය ශීතකරණ පද්ධතියේ කොටස් ටික. රයිට්. අපි මෙයාව හඳුනා ගන්නවා. ඊට ගන්නවා ඩග්ගාලා කියන්නේ සම්පීඩකය. 17 ප්‍රශ්න උත්තරය. මෙයා ද්‍රවීකාරකය. ද්‍රවීකාරකය. එහෙම නැත්නම් තව නමක් කියනවා අපි මෙයාට. ගණීකාරකය. ගණීකාරකය මෙයාව අපි හඳුනා ගන්නවා වාෂ්පී කාරකය කියලා. මෙයා අපි හඳුනා ගන්නවා ප්‍රසාරක වැල්වය කියලා. ප්‍රසාරක වැල්වය. එතන මෙතන දන්නවා මෙයාගේ මේ සීමාවේදී මෙයාගේ පීඩනය අඩුයි. ඒ කියන්නේ අඩු පීඩනයක්, අඩු උෂ්ණත්වයක්. මේ පැත්තේ තියෙන්නේ වාෂ්ප ශීතකාරක තියෙන්නේ. ප්‍රෙෂර් එක අඩුයි, ටෙම්පරේචර් එක අඩුයි, වාෂ්ප ශීතකාරක තියෙන්නේ. සම්පීඩකය හරහා මෙහාට එද්දී ප්‍රෙෂර් එක වැඩි, ටෙම්පරේචර් එක වැඩි, තියෙන්නේ වාෂ්ප ශීතකාරකයක් තියෙන්නේ. වාෂ්ප ශීතකාරකයක්. ඊට පස්සේ ද්‍රවීකාරකය හරහා මෙයා ඉහළට යනකොට ප්‍රෙෂර් එක වැඩි, ප්‍රෙෂර් එක වැඩි, මෙයාගේ ටෙම්පරේචර් එක වැඩි, දෙන්නම වැඩි. වාෂ්ප ශීතකාරකයෙන් තාපය අයින් වුණාම ද්‍රව ශීතකාරකයක් වෙනවා. මෙතනදී ද්‍රව ශීතකාරකයක්. හරි, ඊට පස්සේ එතනින් එහාට, හරි, එතනින් එහාට පුතේ මෙහෙම දෙයක් වෙනවා. ප්‍රසාරක වැල්වෙන් එළියට යනකොට ටෙම්පරේචර් එකයි පීට් ප්‍රෙෂර් එකයි ඉහළින්ම දිනනවා. හැබැයි සරි නෙමෙයි, ඒ දෙන්න අඩු වෙනවා ද්‍රව ශීතකාරකය ලෙසම යනවා. එතන මෙතනින් ප්‍රසාරක වැල්වෙන් මෙහාට එද්දී මෙයාගේ ප්‍රෙෂර් එක අඩු වෙනවා, ටෙම්පරේචර් එකක් අඩු වෙනවා, ද්‍රව ශීතකාරකය එහෙම වෙනවා. ද්‍රව ශීතකාරකය වාෂ්පීකාරකයෙන් වෙන්නේ තාපය උරා ගන්න එක. එතකොට වෙන්නේ ද්‍රව ශීතකාරකයේ තාපය අයින් කරගත්තාම මේක ද්‍රවයේ වාෂ්පය බවට පත් වෙනවා. ඊට පස්සේ මේ පියවර මේ තත්ත්වයට එනවා. එතන මෙන්න මේ දිශාවට තමයි මෙයා ගමන් කරන්නේ. මෙහෙම 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 මේ සර්කල් එක ඔය පැත්තට තමයි යන්නේ, ඔය විදිහට තමයි යන්නේ. ඕක තමයි ශීතකරණ පද්ධතියක මූලික කොටස් ටික. ටිකක් කලව නෝට් කරගන්නකෝ. 17ට පළවෙනි ප්‍රශ්නය, පළවෙනි කොටස 17 එක ඉක්මන් කරන්න.
හරි ඉක්මනින් ඉවර කරගන්න. ඉක්මන් කරන්න. හරි වරයි 17 පළවෙනි කොටස මෙයන්දා. දැන් 17 දෙවෙනි කොටස. මෙහි විවෘත වර්ගයේ සම්පීඩකයක් භාවිතා කිරීමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රධානම වාසිය සඳහන් කරන්න. විවෘත වර්ගයේ සම්පීඩකයක් භාවිතා කිරීමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රධානම වාසිය. හරි හොඳට බලන්නකෝ. විවෘත වර්ගයේ සම්පීඩකයක් භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රධාන වාසිය. අපි දන්නවා විවෘත වර්ගයේ සම්පීඩකයක් කියන්නේ මොකද්ද? සම්පීඩකයේ ගලවා නැවත අලුත් අඩියක් කරන්න පුළුවන්. අන්න ඒ හැකියාව තියෙනවා මෙයාගේ. ඒ නිසා ලියන්න ලබා ගන්න පුළුවන් ප්‍රධානම වාසිය. එනකොට මෙහෙම සම්පීඩකයේ ගලවා දෙවෙනි කොටස උත්තරය සම්පීඩකයේ ගලවා නැවත සම්පීඩකයේ ගලවා නැවත සම්පීඩකයේ ගලවා නැවත අලුත් වැඩියා කළ හැකි පරිදි සම්පීඩකයේ ගලවා නැවත අලුත් වැඩියා කළ හැකි පරිදි නැවත අලුත් වැඩියා තන් කළ හැකි වීම සම්පීඩකයේ ගලවා නැවත අලුත් වැඩියා කළ හැකි වීම ඔක තමයි වාසිය. දෙවෙනි කොටස කියනවා සාදා තුන්වෙනි කොටස සාදා ඇති ආකාරය අනුව භාවිතාවන් අනෙක් සම්පීඩක වර්ග දෙක. දරුවනේ තව සම්පීඩ දැන් විවෘත වර්ගයේ සම්පීඩක වලට අමතරව තව තියෙනවනේ පුතේ සංවෘත වර්ගයේ සම්පීඩක තියෙනවා අර්ධ සංවෘත වර්ගයේ සම්පීඩක තියෙනවා. පැහැදිලිද? සම්පීඩක වර්ග දෙකයි ලියන්න. භාවිතාවන් අනිත් සම්පීඩක වර්ග දෙක අහනවා ලියන්න පුතේ. එක්කෙනෙක් ලියන්න සංවෘත සම්පීඩක. එක්කෙනෙක් සංවෘත සම්පීඩක. අනිත් එක්කෙනා ලියන්න අර්ධ සංවෘත සම්පීඩක. එක්කෙනෙක් සංවෘත සම්පීඩක අනිත් එක්කෙනා අර්ධ සංවෘත සම්පීඩක. 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 හරි. ඊට පස්සේ 1 2 3 හරි 4 ඔබ දන්නා වෙනත් ජව සම්ප්‍රේෂණ ක්‍රම තුනක් සඳහන් කර ඒ සඳහා උදාහරණ දෙක බැගින් දෙන්න කියලා කියනවා. හරි දන්නා වෙනත් ජව සම්ප්‍රේෂණ ක්‍රම තුනක්. හරි එකක් ලියනවා දරුවනේ ලියන්න පටි එළවුම. ඔන්න එක ජව සම්ප්‍රේෂණ ක්‍රමයක් ලියන්න. හතරෙනි කොටස එකක් ලියන්න පටි එළවුම. පටි එළවුම. හරි උදාහරණ දෙක බැගින් උත්තර ලියන්න ඉදිරියෙන් පටි එළවුම උදාහරණ ලියන්න. රෙදිමහන මැෂිම. රෙදි මහන මැෂිම. ඒ වගේම ලියන්න අප්ට්‍රැක්ටරය. රෙදි මහන මැෂිම. ඒ වගේම ලියන්න අප්ට්‍රැක්ටරය. හරි ඊළඟ එළවුම් ක්‍රමය ලියන්න දැති රෝද එළවුම. දැති රෝද එළවුම. දැති රෝද එළවුම ලියන්න. ගියර පෙට්ටිය. ගියර පෙට්ටිය. ඒ වගේම යාන්ත්‍රික ඔරලෝසුව. යාන්ත්‍රික ඔරලෝසුව. හරි ඊළඟ එළවුම් ක්‍රමය ලියන්න පුතේ දම්වැල් එළවුම. දම්වැල් එළවුම. දම්වැල් එළවුමට උදාහරණ ලියන්න කීපයක් ලියන්න.
පාපැදිය පාපැදිය ඒ වගේ ලියන මුහුර්තන දම්වැල. මුහුර්තන දම්වැල කියන්නේ ටයිමින් චේන් එක. මුහුර්තන දම්වැල මුහුර්තන දම්වැල හරි. 17 වෙනි ප්‍රශ්න ඉවරයි. අපි එනවා පොතේ 18 වෙනි ප්‍රශ්නෙට. ඒක පළවෙනි කොටස කියනවා. ඒවල පළවෙනි කොටස ශීතකරණ ක්‍රියාවලිය රූපසරණක් සහිතව පැහැදිලි කරන්න. අපි එක දන්නවා මේ ලිව්වේ එයා තමයි. මේක මම විස්තර කිරීමකුත් කරලා තියෙන නිසා වාක්‍යෙලින්ම 18 වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පළවෙනි එක්කෙනාට මෙයාව අඳින්න ඉඩක් වෙන් කර ගන්න. මෙයාව අඳින්න ඉඩක් තියා ගන්න. හරිද? ඒක දෙවෙනි කොටස දෙනවා. ශීතකරණයේ දොරෙහි තියෙන මුද්‍රාවේ කාන්දුවක් සිදුවනවාදයි දැන ගැනීමට කරන්න පුළුවන් සරල පරීක්ෂණයක් ලියන්න කියලා කියනවනේ. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ පුතේ දොරේ කාන්දුවක් වෙනවලු. ඒ සඳහා අපිට කරන්න පුළුවන් ටෙස්ට් එකක්. පුතේ කාන්දුව හඳුනා ගන්න කරන්නට ඕන පුතේ සබන් දිය කරලා සබන් පෙන ද්‍රාවණයක් හදා ගන්නවා. නැත්නම් සබන් වතුර ද්‍රාවණයක් හදා ගන්නවා. හදාගෙන අපි පින්සලක් අරගෙන ෆ්‍රිජ් එකේ දොරේ බීඩින් එක තියෙනවනේ. අනේ බීඩින් එක වටේට අපි දරුවනේ සබන් පෙන ද්‍රාවණය ගන්නවා. පින්සලකේ ගෑවට පස්සේ දරුවනේ කොතනින් හරි එයා එක එකන වාතය කාන්දවීමක් තියෙනවා නම් අපිට ඒ කාන්දන තැන සමම් බුඩු ඇති වෙනවා බලා ගන්න පුළුවන්. පැහැදිලිද? කියන්න මෙන්න මෙහෙම. ලියන්න යටි යටට ලියන්න පිළිවෙලෙන් මෙහෙම ලියන්න දෙවෙනි කොටසට ලියන්න. සබන් කැටයක් දිය කර සබන් කැටයක් දිය කර සබන් පෙන ද්‍රාවණයක් සාදා ගන්න. සබන් පෙන ද්‍රාවණයක් සාදා ගන්න. නැත්නම් සබන් වතුර ද්‍රාවණයක් සාදා ගන්න. සබන් වතුර ද්‍රාවණයක් සාදා ගන්න. සබන් වතුර ද්‍රාවණයක් සාදා ගන්න. හරි. සබන් වතුර ද්‍රාවණයක් සාදා ගන්න. හරි. ඊට පස්සේ ලියන්න පින්සලක් මගින් එය හරි. පින්සලක් මගින් එය දොරෙහි රබර් මුද්‍රාව මත ආලේප කරන්න. ඊළඟ ලියන්න. දොරවසා රබර් මුද්‍රාවෙහි සබන් බුබුලු ඇතිවන්නේ දැයි පරීක්ෂා කරන්න. සබන් බබුලු ඇතිවන්නේ දැයි පරීක්ෂා කරන්න. පැහැදිලිද? හරි, එච්චරයි. ඔන්න එතකොට එතන තියෙනවා නම් එයා එකේ මොකක් හරි ලීකේජ් එකක් අපිට ඒක චෙක් කරගන්න පුළුවන්. ඒක B කොටසට එනවා. 18 B පළවෙනි කොටස විකිරකයෙහි ක්‍රියාව පැහැදිලි කරන්න. විකිරකයක ක්‍රියාව පැහැදිලි කරන්න කියලා කියන්නේ. හරි. එහෙනම් අපි කෙලින්ම විකිරකයක් ඇඳ ගන්නවා. හරි, එයාව අඳිනකොට මට යටේ ඇඳලා ඉඳ මදි වෙනවා. මම උඩින් අඳින්නම්. විකිරකයක් අඳිනා මෙහෙම. මෙයා තමයි කුඩා විවරය. මෙයා සිහින් නලය. මෙයා ද්‍රවය.
මෙයා විස්තරණය මෙයා අත් හැඬලය මෙයා සිලින්දරය පැහැදිලිද? හරි ඔන්න පොඩස් ටික ටග්ගල මේ කඩ ගන්නක පොතේ අපි ඊට පස්සේ විස්තර කරමු. ටග්ගල අඳින්නකෝ ඊට පස්සේ විස්තර කරමු. හරි කොම් කරන්න බලන්න. හරි ඉක්මන් කරලා ඇද ගන්න බලන්න. ඉක්මන් කරමු අපි. හදරි වරණ කියන්න. හදරි වරණ කියන්න. ඉවරද? කොලතර ඉක්මනින් ඉවර කරන්න උත්සාහ කරන්න. කට්ටක ලඳගන්න දැව දන්නවා. ඉවරයි. right. හොඳයි අපි එහෙනම් මේ විකිර මේ විසරකයේ ක්‍රියාව ගැන කතා කරනවා. පොතේ දැන් මෙතනදී වෙන්නේ මෙහෙමයි. මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට. බලන්න දැන් මේ අත්හැඩලේ තියෙනවනේ, අත්හැඩලේ ඉදිරියට තල්ලු කරනකොට එමගින් පිස්ටන් එක ඉස්සරහට තල්ලු වෙනවා. තල්ලු වෙද්දී පිස්ටන් එක තුල, ඒ කියන්නේ සිලින්ඩර් එක තුල තියෙන වාතයේ ප්‍රෙෂර් වෙනවා, පීඩනය වැඩි වෙලා. මෙන්න මේ කවුළුවෙන් එළියට පයින් වාතයේ වේගය අඩු වෙනවා. හරි, එතකොට මෙතන වේගය අඩු වෙනකොට මෙතන පීඩනයේ වාතය වැඩි. වැඩි පීඩනයකින් යුක්ත වාතය මෙතනින් එළියට පයින්නවා. එළියට පයින්නකොට විනාඩි කියලා මෙතන එළියට පයින්නකොට වාතයේ වේගය වැඩි. වේගය වැඩි වෙනකොට මේ නලය අසල තියෙන කලාපයේ පීඩනය අඩු වෙනවා. ආයහන්න සිලින්ඩර් එක තුල තියෙන වාතයේ මෙන්න මේ කලාපයේ පීඩනය වැඩි වෙනවා. පිස්ටන් එක ඉස්සරහට තල්ලු කරද්දී පීඩනය වැඩි වෙනකොට මෙන්න මේ නලයෙන් එළියට පයින වායුවේ වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනකොට හරි මෙන්න මේ නලය අවට තියෙන කුඩා කොටසේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වන තැනට මෙන්න මේ ද්‍රවය ඇදිලාවිල්ලා, සිහින් නලයේ දිගේ ද්‍රවය ඇදිලාවිල්ලා පීඩනය අඩු කලාපෙට ඇදිලා එනවා. ඇදිලා එනකොට ද්‍රවය මෙතනින් උඩට එනකොට මෙහෙන් එන වාතය මේ ද්‍රවයත් එක්ක වැදිලා ද්රව වායු මිශ්‍රණයක් ඇදිලා එළියට විසිරණය, නැත්තම් ස්ප්‍රේ වීම පටන් ගන්නවා. ඕක තමයි විසිරකයේ ක්‍රියාව කියන්නේ. හරිද? ලියන්නක මෙන්න මෙහෙම. යටි ලියන්න මෙහෙම. අත් හැඬලය ඉදිරියට තල්ලු කරන විට, අත් හැඬලය ඉදිරියට තල්ලු කරන විට සිලින්ඩරය තුල ඇති වාතය කුඩා විවරය තුලින් මෙතනින් කුඩා විවරය තුලින් පිටවී යයි. මෙතනින් ඉදිරියට යනවා. යනකොට මේ වාතයේ වේගය වැඩි වෙලා මේ කලාපයේ පීඩනය අඩු වෙනවා. ඒක ලියන්නද මෙහෙම? එයට මදක් පහලින් ඇති
එයට මදක් පහලින් නැති සිහින් නල විවරයේ ඊට මදක් පහලින් නැති සිහින් නල විවරයේ ඊට මදක් පහලින් නැති සිහින් නල විවරයේ අනෙක් කෙළවර පිහිටන්නේ සිහින් නල විවරයේ අනෙක් කෙළවර පිහිටන්නේ අනෙක් කෙළවර පිහිටන්නේ ද්‍රවය තුලය අනෙක් කෙළවර පිහිටන්නේ ද්‍රවය තුලය ඉතින් මෙන්න මෙයා අනෙක් කෙළවර පිහිටන්නේ ද්‍රවය තුලය ලියන්න ඊළඟට වායු ප්‍රවාහයේ වේගය වායු ප්‍රවාහයේ වේගය ඉහළ යන විට වායු ප්‍රවාහයේ වේගය ඉහළ යන විට ඉහළ යන විට සිහින් නල විවරය අසල සිහින් නල විවරය අසල පීඩණය අඩුවේ සිහින් නල විවරය අසල පීඩණය අඩුවේ පීඩණය අඩුවේ පීඩණය අඩුවේ ඊළඟට ලියන්න මෙතන ප්‍රෙෂර් එක අඩු වෙනවා කියන්නේ මේ අණුව සිහින් නලයේ ඉහළ කෙළවර මේ අණුව සිහින් නලයේ ඉහළ කෙළවර පීඩණය සිහින් නලයේ ඉහළ කෙළවර පීඩණය සිහින් නලයේ ඉහළ කෙළවර පීඩණය වායුගෝලීය පීඩණයට වඩා වායුගෝලීය පීඩණයට වඩා අඩුවන නමුත් වායුගෝලීය පීඩණයට වඩා අඩුවන නමුත් වාසිදුර ඔස්සේ ද්‍රවය මත වායුගෝල පීඩණය ක්‍රියා කරයි ද්‍රවය මත වායුගෝල පීඩණය ක්‍රියා කරයි වායුගෝල පීඩනය ක්‍රියා කරයි. ඊළඟට ලියන්න මෙම පීඩණ වෙනස හේතුවෙන් සිහින් නලය දිගේ ඉහළට ඇදී යන සිහින් නලය දිගේ ඉහළට ඇදී යන ද්‍රවය ඉහළට ඇදී යන ද්‍රවය ගලා යන වායු ප්‍රවාහයට එක් වී ගලායන වායු ප්‍රවාහයට එක් වී වායු අංශු සමග මිශ්‍ර වූ ද්‍රව අංශු ප්‍රවාහයක් සාදයි වායු අංශු සමග මිශ්‍ර වූ ද්‍රවාංශු ප්‍රවාහයක් සාදයි වායු අංශු සමග මිශ්‍ර වූ ද්‍රවාංශු ප්‍රවාහයක් සාදයි එය විසිරණ ක්‍රියාවලියයි. හරි, රයිට්. ඊට පස්සේ පොදේ රයිට්. ඒ වල 1 2 කොටස් 2 හරි B වල 18 ඒ වල 1 2 හරි B වල විසිරකේ ක්‍රියාව පැහැදිලි කරන්න කිව්වා. හරි, ඒක දෙවෙනි කොටස. විසිරකෙහි මූලධර්මය යොදාගෙන සාදෑනි උපකරණ තුනක් අහනවා. හරි, විසිරකයක මූලධර්ම යොදාගෙන හදලා තියෙන උපකරණ තුනක්. හරි, ලියන්න පොදේ උපකරණ තුනක් ලියන්න. ලියන්න. එකක් ලියන්න. දියර තෙල් ඉසින යන්ත්‍රය. තව එකක් ලියන්න. මෝටර් වාහන සේවා කටයුතු. මෝටර් වාහන සේවා කටයුතු. තව එකක් විසිර පින්තාරු කරණය. ඒක ස්ප්‍රේ පේන්ටින් කියන්නේ අන්නේ අය. විසිර පින්තාරු කරණය. ඒ වගේම දරුවනේ තව එකක් ලියන්න.
ජලය ඉසීම. ජලය ඉසීම. ඒ වගේම ලියන්න සුවඳ විලවුන් වර්ග ඔය වගේ දේවල්. හරි, ඊට පස්සේ බුදුවැණි කියනවා තුන්වෙනි කොටස, තරල භාවිතයෙන් කාර්යයන් කිරීමේදී සැලකිලිමත් වෙන්නට ඕන කරුණු තුනක්. තරල භාවිතයෙන් කටයුතු කරද්දී සැලකිලිමත් වෙන්නට ඕන දරුවනේ කරුණු එකක් තමයි ද්‍රවයේ පීඩනය ගැන සැලකිලිමත් වෙන්නට වෙනවා. හරිද? ද්‍රවයේ පීඩනය ගැන සැලකිලිමත් වෙන්නට වෙනවා. ඒ වගේම දරුවනේ ටෙම්පරේචර් එක උෂ්ණත්වය ගැන බලන්න සලකන්නට වෙනවා. ඒ වගේම අපිට තව බලන්නට වෙනවා ඒ ද්‍රවයක වාෂ්පශීලී බවක් තියෙනවද කියලා බලන්නට වෙනවා. ඒ නිසා ලියන්න තරල භාවිතයෙන් කාර්යයන් කරද්දී සැලකිලිමත් වෙන්නට වෙන කරුණු. ලියන්න ද්‍රවයේ පීඩනය ඊළඟට ද්‍රවයේ උෂ්ණත්වය තව එකක් බලනවා. ද්‍රවයේ පීඩනය, ද්‍රවයේ උෂ්ණත්වය. ඊට පස්සේ තව බලනවා පොතේ. සම්ප්‍රේෂණය, ජවය සම්ප්‍රේෂණය කළ හැකි ආකාරය. හරි, ඔන්න වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. එතකොට 18 වෙනි ප්‍රශ්නයෙන් පස්සේ T2 පේපර් එකක් ඉවරයි. වෙන දැන් අපි පේපර්ස් දෙකක් ඉවරයි. දැන් එනවා පොත T3 පේපර් එකට. T3. හරි. වතාවක් කියව ගන්නකො T3 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ වතාවක් කියව ගන්න බලන්න. ඉක්මන් කරන්න. වතාවක් කියව ගන්න බලන්න. හරි, ඉක්මන් කරන්න බලන්න. ලස්සන ප්‍රශ්නයක් කියන්නේ 2015 වේලවල ගාන. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කළ ගන්න. T3 ඉක්මන් කරන්න. 2015. හරි, මේමයි කියන්නේ. ප්‍රධාන පාරට මුහුණලා පිහිටි අක්කරයක පමණ හිස් වූ තැනිතලා ඉඩමක වාහනය නරත්තු සේවා සපයන ස්ථානයක් ආරම්භ කිරීමට ව්‍යවසායකයෙකුට අවශ්‍ය වෙලා තියෙනවා. මෙම නිර්මාණය කර ඉදිකිරීම සඳහා ඉංජිනේරුවරයෙකු වෙත පවරලා තියෙනවා. ඒ අනුව වාහන ඉසිවීම සඳහා ස්ථාපනය කිරීමට යෝජිත ද්‍රාව උස්මණියක දලදුව සරහණක් සහ අරස්කඩ පෙනුමක් ඇඳලා තියෙනවා. හරි, ඒකේ හයිඩ්‍රොලික් ජැක් එකක් ගන්න මේ කියන්නේ. හරි, රයිට්. කතන්දර ටිකක් කියනවා. මොනවද කියන්නේ? එසවීමේ ධාරිතාව කිලෝ 4000යි. නිබංජකේ විස්කම්බේ, කියන්නේ ඔය හදලා තියෙන කුළුණ තියෙන කණුව, ඒකේ විස්කම්බේ දෙනවා 270ක් මිලිමීටර කියලා. උපරිම ක්‍රියාකාරී පීඩනය එක වැඩි කිරීම 10 6යි වර්ග මීටර නිව්ටන්. ඒකත් හරි. උපරිම එසවුම් උස 1500 මිලිමීටර. එකත් හරි. ද්‍රව පිරවුම් ධාරිතාව ලීටර 150යි. හරි. පිටාර පරිමාප විස්ථාපනයේ පිස්ටන් ගන්න කතන්දර ටිකක් කියනවා. ඒ කොටස කියනවා ඔසවන පොම්පයේ රයිට් වේගය අන ඒ කුඩි මෙතන තියෙන වෙන එක නේද? රයිට්. හරි, මේ සඳහා භාවිතා කරන පොටෑන සහ මුරිච්චි නිව්ටන් මීටර 60ක ව්‍යාවර්තයක් වෙදන්නට ඕන කියලා නිෂ්පාදකයා විසින් නිර්දේශ කරලා තියෙනවා. ප්‍රායෝගිකව මෙව නිවැරදි ව්‍යාවර්තය දන්නේ කොහොමද කියලා අහනවා.
ඔති දැන් ඔය ඇනමුරුචි සඳහා ව්‍යාවර්තය යොදන්න ඕන කියනෝනේ නිව්ටන් මීටර් 60කින්. දැන් නිව්ටන් මීටර් 60කින් ව්‍යාවර්තය යොදන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ සඳහා මොකද්ද භාවිතා කරන්න ඕනේ කියලා යහන්නේ. පුතේ ව්‍යාවර්තය නිව්ටන් මීටර් 60ක් දෙන්න මොකද්ද පාවිච්චි කරන්න ඕනේ ටූල් එක? මොකද්ද පුතේ? ඔව් මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? ව්‍යාවර්ත රෙන්චිය. එච්චරයි. උත්තරේ පළවෙනි එකනට ව්‍යාවර්ත රෙන්චිය. පළවෙනි එකනට උත්තරේ ව්‍යාවර්ත රෙන්චිය. හරි. අඩුපාඩු හොයා ගන්න. ව්‍යාවර්ත රෙන්චිය. හරි. දෙවෙනි කොටස ඔසවනයේ පාදවට සවිකිරීමට භාවිතාවන කොට ඇන මුරිච්චි සඳහා නිව්ටන් මීටර් 60ක ව්‍යාවර්තයක්. හරි. ආ එකම ප්‍රශ්නය හරියට දෙන නේද? හරි. එතන පොඩ්ඩක් පුතේ හැදෙන්නට ඕන. මෙන්න මෙහෙම පොඩ්ඩක් ගාන මෙතන කිව්වේ ගානක් තියෙන පොඩ්ඩක් ඒ ගාන හදාගමු. මේක මොකද මෙතන මේ මුද්‍රණ දෝෂයක් වෙලා තියෙනවා. ඒ කොටස නම් හරි. B කොටස මෙන්න මෙහෙම හදාගන්නකො. B කොටස මෙන්න මෙහෙම හැදෙන්නට ඕන. ලියනවා මෙහෙම. B කොටස වෙනම කොලේ හරි ලියා ගන්න. මම මේ කියන දේ ලියා ගන්නකො. B කොටසල යන මෙහෙම මෙහෙම ලියන්න. මුංචි ගානක් අපි ලියමු. ඔසවනිය මගින් එසවිය හැකි B කොටස මෙහෙම ලියා ගන්න. ඔසවනිය මගින් එසවිය හැකි ඔසවනිය මගින් එසවිය හැකි වාහනයේ ඔසවනිය මගින් එසවිය හැකි වාහනයේ උපරිම ස්කන්ධය ඔසවනිය මගින් එසවිය හැකි වාහනයේ උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 400ක් වේ. කිලෝග්‍රෑම් 400ක් වේ. කිලෝග්‍රෑම් 400ක් වේ. මෙම භාරය ඉහළට එසවීමේදී මෙම භාරය ඉහළට එසවීමේදී ඉහළට එසවීමේදී ඉහළට එසවීමේදී එම උසෙහි ස්ථාවරව පවත්වා ගැනීම සඳහා එම උසෙහි ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ද්‍රාව පීඩනය සොයන්න. ද්‍රාව පීඩනය සොයන්න. G සමානයි 10ක් වර්ග මීටරට නිව්ටන් ලෙස ගන්න. G සමානයි 10යි ms වෙන දෙක ලෙස ගන්න. ඒ කියන්නේ ගුරුත්ව ත්වරණය තප්පර වර්ගයට මීටර 10ක් ලෙස ගන්න කියලා කියන්නේ. හරි. දැන් මොකද්ද මේ අපිට කියන්නේ? අපිට පුතේ කියනවා ඔය වාහන ඔසවණය දැන් අපි ලිෆ්ට් කරලා පස්සේ පාත් වෙනකන් එක තැනක තියා ගන්නට ඕනේ. ඒ වගේම වාහනේ උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 400යි ලෝ. හරිද? රයිට්. දැන් කතන්දරේ ගොඩනගමු බලන්න. එතකොට අපෙන් අහන්නේ මේ නිමජ්ජකය මගින් මේක දරා ගන්නව නම් ওই නිමජ්ජකයේ තියෙනට ඕනේ දරන්න පුළුවන් හැකියාව. එහෙම නැත්නම් අපෙන් අහන්න දරුවනේ ඔය අවශ්‍ය වෙන පීඩනය. ඇත්තටම පීඩනය සමාන අපි දන්නවනේ පුතේ බලය බෙදීම හරස් කර වර්ග බලය කියලා. සූත්‍ර මතකයි නේද? P සමානයි F යටේ කියලා දන්නවනේ. අපෙන් අහන P. එතකොට දරුවනේ F දන්නවා කිලෝග්‍රෑම් 400යි. P නිහන්නේ F කියන්නේ මෙතනද අපි දන්නවා කිලෝග්‍රෑම් 4000යි. කිලෝග්‍රෑම් නේ ඒ කිලෝග්‍රෑම් ඒක ග්‍රෑම් කරන්න එපා. කිලෝග්‍රෑම් ග්‍රෑම් කරලා 10ෙන් වැඩි කරනවා. එතකොට එනවා බල මේ බර නිව්ටන් වලින් බෙදෙනවා ඒ හරස්කර වර්ගඵලය. හරස්කර වර්ගඵලය. එතකොට ඔය නිමජ්ජකය ගත්තාම නිමජ්ජකයේ විෂ්කම්භය මිලිමීටර 270ක් කියනවනේ. එතකොට අපි ඒක වර්ගඵලය හොයනවා. වෙනම a සමානයි pi r වර්ගය. pi කියන්නේ විසිරී ගෙවීම මහතයි. අරය මෙයාගේ විෂ්කම්භය 270යි. එහෙනම් අරය කියන්නේ 270 බෙදීම 2යි. මේකෙන්නේ මිලිමීටර වලින් 10 ඉරින් 3 වැඩි කරනවා මීටර කරන්න. එතකොට මෙතනින් එනවා වර්ග මීටර වලින් උත්තරයක්. හරි රයිට්. මේක සුළු වෙන්නත් තර වර්ගයක් වෙන්නත් තිබේ. හරි ඔක සුළු කරගන්න ඒන උත්තරේ මෙතෙන් ආදේශ කරන්න උත්තරයක් P සඳහා ගන්න බලන්න. හරි පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. P සඳහා උත්තරයක් ගන්න බලන්න. තනියම උත්තරයක් ගත්ත එක වලට මම කරලා ගන්න. උත්තරේ මට දාන්න කීයද කියලා.
ආපුත්තරේකට දාලා ටක් ගාලා උප්පන් කරගන්න හරි අපි බලමු ඉතර හරි ඊගාට ඇවිල්ලා තියෙනවද කියලා රයිට් පිළිතුරු ගත දරු කිව දෙන කියනවා හරි දැන් සුළු කිරීම තියෙන්නේ හරි සුළු කළ උත්තරේ ගන්නයි ඕනේ රයිට් මම මෙතන සුළු කරනවා රයිට් 22 බෙදීම 7 මෙයා වැඩි වෙන්නට ඕන විසිය හැත්තෑව වැඩි වෙනවා දෙනවා අපරින් ඒ කියලා කියන එනවා මම මේක නැත්තම් මේ ප්‍රකාශන හොමු දියා ගන්න අතෙන්ද කෙලින්ම රැන් ගන්නත් පුළුවන් නේ මම මේක කඩිය සුළු කරගත්තොත් දියන්න පුළුවන් 22 බෙදීම 7යි මම මේක සුළු නොකරම දියා ගන්නවා මේක වර්ගුණොත් වෙනවා 270 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා කියන්නේ සුළු කරගත්තොත් 0.27යි නේ 0.27 බෙදීම 2 කියන එකේ සම්පූර්ණ එක කියලා නම් වර්ගය හොමු දියා ගන්න එයා මෙතනද කියනවා එතන මම ඒ වෙනුවට දාන්නේ මේ අගය. දෙකේ බෙදීම 7 වැඩි කරනවා. 0.27 බෙදීම 2 කියන කෙනාගේ වර්ගය. මෙයා වර්ග මීටර සුළු කරනවා මේ සෙට් එක උඩට පණීවි. එතන මම උත්තරයක් කියනවා මෙන්න මෙහෙම. 4000 බෙත් වැඩි වෙනවා 10ෙන් රයිට්. වැඩි වෙනවා 7ෙන්. බෙදෙනවා 22ෙන්. ඊට පස්සේ 4 බෙදෙනවා 0.27 කියන එකේ වර්ගයකින්. හරි උත්තරයක් එනවා මට 69යි රයිට් 6.98යි 342.43 කියලා වර්ග මීටරයට නිව්ටන් වලින් පීඩනය 63යි රයිට් ඒ කියන්නේ අපිට එන්නේ
98,000 341ක් කියලා එනවා වර්ග මීටරේ නිව්ටන් වලින්. මෙයා මත ඇති වෙන බලය. ඒතර කිලෝ නිව්ටන් මේක ගත්තොත් 698ක් කියලා කියන්න පුළුවන්. එතකොට 698.34ක් කියලා කියන්න පුළුවන් වර්ග මීටර කිලෝ නිව්ටන් වලින්. මේ වගේ වටිනාකමක් වලට එන්නට ඕනේ. බලන්න මේ වගේ වටිනාකමක් ආවේ කියලා. හරි බලන්න අඩුපාඩුවක් තියෙනවා නම් අදා ගන්න උත්සාහ කරන්න. මේ වගේ ආසන්න උත්තරයක් එයි වට. හරි. ශශි චුට්ටක් බලන්න උත්තර චුට්ටක් වෙනස් කරලා වගේ නේද පුතේ. හරි මේ වගේ ළඟ ගානක් එයි ඈ. බලන්න උටක් දාලා අදල ඔය ගානක් ආවද කියලා. හරි මොකද්ද අවුලක් ගිහින් තිබ්බද පොඩ්ඩක් බලන්න. මේ වගේ ගානක් එන්නේ උත්තරේට. හරි රයිට්. ඊට පස්සේ එයාගේ බී හරි එයා ගෙනාව පොතේ කතා කරන්නේ ඊට පස්සේ සී කොටසට. මෙම ඔසවනය මගින් ඉහළට ඔසවන්නට වන වාහනයේ උපරිම ස්කන්ධය කිලෝ 3500 බව ඉංජිනේරුවා තීරණය කරලා තියෙනවා. මෙලෙස ඔසවන්නට වන උපරිම බර ඔසවනයේ එසවීම ධාරිතාවට වඩා අඩුවෙන් තබා ගන්න හේතුව මොකක්ද කියලා අහනවා. ඇත්තට මේක උස්සන්න පුළුවන් කිලෝග්‍රෑම් 4000. නමුත් මේක ඉංජිනේරුවා විසින් 3500කට විතරයි උස්සන්න පුළුවන් කියලා තියෙන්නේ. ඒ ඇයි කියලා අහනවා. ඇත්තටම 3500 කියලා අපි ලිමිට් එකක් දාලා තියෙන එක හොඳයි. ඒකට හේතුව තමයි යම් විදියකින් පරිපථය මත එහෙම නැත්නම් ඔය කියන උපාංගය මත අධිභාරයක් ඇති වුණොත් ආරක්ෂාව පවත්වා ගන්නට වෙනවා. ඒ නිසා හරි රයිට් රයිට් මට සුළු කිරීම වැරදෙනවා සර්. රයිට් කැලණිකෙන් සුළු කරන්න පුතේ ශෂික. එතකොට නම් සුළු කිරීම වර්ධන එකක් නැති වෙයි. හරියට සෙට් වෙයි. හරි ඔයාලගේ මම හිතන්නේ මේ වගේ සයන්ටිෆික් කැල් එකක් ඇදිනේ නේද? සයන්ටිෆික් කැල් එකකින් මේක සුළු කරන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට අවුලක් නැති වෙයි. හරි අඩුපාඩු තියෙන අය හදා ගන්න. අනිත් අයට අඩුපාඩු තියෙනවා නම් හරි. එතකොට දැන් අපෙන් අහන්නේ උපරිම ස්කන්ධයේ කිලෝ 4000කට මේ ගොරොත්තු දුන්නට කිලෝ 3500කට මේ ගොරොත්තු දෙනවා කියලා කියන්නේ ඒ ඇයි කියලා අහන්නේ. ලියන්න පුතේ ඒකට හේතුව තමයි ලියන්න. 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 ඔසවනය මත අධිභාර ඇතිවීමෙන් ඔසවනය මත අධිභාර ඇතිවීමෙන් අධිභාර ඇතිවීමෙන් අධිභාර ඇතිවීමෙන් සිදුවිය හැකි හානි වලක්වා ගැනීමට. හරි. ඒක දෙවෙනි කොටස. මෙලෙස ද්‍රාව බල පද්ධතිය අධිභාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද කිහිපයක් ඒ නිෂ්පාදකයා විසින් ද්‍රාව බල පද්ධතියට අන්තර්ගත කරලා තියෙනවා. මේ සඳහා භාවිතා කරන්න පුළුවන් උපාංගයන් මොනවද කියලා අහනවා. දැන් ඔය අධිභාර ඇතිවීමෙන් වන හානි වලින් ආරක්ෂා කරගන්න මේ කියන පද්ධතියට විවිධ උපාංග එකතු කරලා තියෙනවලු. ඒ මොනවද කියලා අපෙන් අහන්නේ. එකක් තමයි පොතේ පීඩනය උදාහැරීමේ කපාට හදලා තියෙනවා. පැහැදිලිද? ඒ වගේම අධිභාර කපා හරින හදලා තියෙනවා. පැහැදිලි. අපි ලියමු කීපයක්. ලියන්න පොතේ මෙන්න මෙහෙම ලියන්න. පීඩනය උදාහැරීමේ කපාටය. තව කරලා ලියන්න. අධිපීඩන කපාහරිණය. ඒ වගේම අනතුරු සංඥා උපකරණ යොදා තිබීම. අනතුරු සංඥා උපකරණ යොදා තිබීම. තව එකක් අධිබර පිළියවන යෙදීම. හරි. ඔන්න ABC කොටස් ටික හරි. එනවා පොතේ අපි ආගේ D කොටසට ආවට පස්සේ කියනවා මෙම සේවා ස්ථානයේ ක්‍රියාත්මක වීමේදී මෙම සේවා ස්ථානයේ
ක්‍රියාත්මක වීමේදී පහත සඳහන් එක් එක් ආපදාගතයන් වළක්වා ගැනීමට සේවා ස්ථානය නිර්මාණය කිරීමේදී ගත යුතු පූර්වෝපායන් නම් කරන්න කියලා කියනවා. පුතේ ඔයාලට දීලා තියෙන ඩොකියුමන්ට් එකේ යම් අතපසුවීමකින් ඒ තත්ත්වයන් ටික දීලා නැහැ. මෙන්න මේ තත්ත්වයන් ටික ලියා ගන්න ඔයාලගේ උත්තර ලියන කොළ සෙට් එකේ මෙන්න මෙහෙම ඒක ඩී කොටස කියන්නේ මෙම සේවා ස්ථානය ක්‍රියාත්මක වීමේදී පහත එක් එක් ආපදා තත්ත්වයන් වළක්වා ගැනීමට සේවා ස්ථානය නිර්මාණය කිරීමේදී ගන්නට ඕන පූර්වෝපායන් එක බැගින් යහන්නේ. ලියන්න දරුවනේ මෙන්න මෙහෙම පූර්වෝපායන් මොනවද කියලා යටි යටට ලියන්න. ලියන්න දරුවනේ එක එක ලියන්න මෙහෙම. හරි මෙහෙම ලියන්නකො. අපි ඒ තත්ත්වයන් කීපයලියු එකක් ලියන්න. ද්‍රාවතෙල් පොළව මත ද්‍රාවතෙල් පොළව මත ද්‍රාවතෙල් පොළව මත ද්‍රාවතෙල් පොළව මත විසිරි හෝ 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 ගලා නොයන ලෙස එක ස්ථානයකට එකතු වීමට සැලැස්වීම එකතු වීමට සැලැස්වීම. දැන් මේ වාහන සර්විස් ස්ටේෂන් එක ගන්නේ දැන් වාහන හොවදද්දි වගේම ඔයිල් එහෙම අයින් කරනකොට ඔයිල් බිමට වැටෙන්න පුළුවන්. වාහන හොවදද්දි තෙල් වතුර තෙල් බිමට වැටෙන්න පුළුවන්. අන්නේ තෙල් වගේ දේවල් හැමතැනම ගියොත් එහෙම ගැටලුවක් වෙනවා. එතකොට අපි කරන්නේ ඒ දේවල් එක තැනකට එකතු කිරීම කරනවා. එතකොට අනතුරු වෙන එක අවම වෙනවා. තව එකක් ලියන්නකො අපි කරන දෙයක්. තව එකක් අපිට කියන්න පුළුවන් විශේෂම දරුවනේ දැන් ඔය ද්‍රව බල පද හයිඩ්‍රොලික් ජැක් එකක් මේක සමහර ද්‍රවය යම් විදියකින් කාන්දුනොත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ද්‍රව බල පද්ධතිය නිතරම පරීක්ෂාවට ලක් කරන්නට ඕනේ. කියන්නේ ඒක අධ්‍යයන අංක දෙක දාන්න දෙවෙනි එකන ලියන පුතේ ද්‍රව බල පද්ධතිය පහසුවෙන් ද්‍රව බල පද්ධතිය පහසුවෙන් නිතර පරීක්ෂා කර බැලීම සඳහා පහසුවෙන් නිතර පරීක්ෂා කර බැලීම සඳහා ඉඩකඩ සැලසීම පුතේ යම් විදියකින් ওই ද්‍රව බල පද්ධතිය සහිත ඔය සර්විස් ස්ටේෂන් එක යම් විදියකින් ගිනි ගැනීමකට එහෙම ලක් වුණොත් ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න ගිනි ගැනීම උපකරණ ස්ථානගත කිරීමකුත් කරලා දෙනවා වඩාත් හොඳයි. අර එකක් ලියන්න. අර එකක් ලියන්න දරුවනේ. ගිනි නිවන උපකරණ සැපයීම. ඒ වගේම තව එකක් ලියන්න. ඒ වගේම දැන් ගිනි නිවන උපකරණ සපයනවා වගේම පොතේ ගිනි ඇතිවීම වළක්වන දේවල් තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් ගිනි ඇති වෙන්න පුළුවන් දේවල් අයින් කරන්නට ඕනේ. ඒකත් ලියන්න. තව එකක් ලියන්න. ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යය ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යය හැකිතාක් අවම කිරීම ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යය හැකිතාක් අවම කිරීම ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යය හැකිතාක් අවම කිරීම ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය හැකිතාක් අවම කිරීම. ඒ වගේම සමහර විට දැන් කරන්ට් එක ලීක් වෙලා ගැටලු අනතුරු වෙන්නත් පුළුවන්. අපි ඒක වළක්වන්නත් ක්‍රම හදා ගන්න ඕනේ. විශේෂයෙන්ම දරුවනේ MCB දාන්න ඕනේ. ඒ වගේම මේක වාහන සර්විස් ස්ටේෂන් එකක් අතර හොවදද්දි වතුර විසි වෙන බලන් ප්ලග් පොයින්ට් එකේ ආවරණය කරලා තියෙන්නට ඕනා. ඔර්ත් කේබල් දාලා තියෙන්න ඕන. අන්න ඒ වගේ දේවල්. තව එකක් ලියන්න පුතේ. විදුලි කාන්දවීම් ඇතිවිය හැකි ස්ථාන හොඳින් පරිවරණය කිරීම
හොඳින් පරිවරණය කිරීම, හොඳින් පරිවරණය කිරීම. ඒ වගේම පුතේ වතුර වැඩි වෙලාවක් එකතු වෙලා තියෙන්න දෙන්න හොඳ නැහැ. වතුර ටික ඉක්මනින් ගලාගෙන යන්න ක්‍රමයක් හදන්නට ඕනේ. අවසානෙ කියන්න ජලය එකතු වීමට නොදී, ජලය එකතු වීමට නොදී ඉක්මනින් ජලය එකතු වීමට නොදී ඉක්මනින් බැහැර ලීමට සැලැස්වීම. ජලය එකතු වීමට නොදී ඉක්මනින් බැහැර වීමට සැලැස්වීම. ජලය එකතු වීමට නොදී ඉක්මනින් බැහැර වීමට සැලැස්වීම. ඕනනම් තව ලියන්න. තව එකක් ලියන්න මෙහෙම. තව එකක් ලියන්න ඕනනම් විශේෂ ධාරා පරිපද බිඳින, ශේෂ ධාරා පරිපද බිඳින කමා භූගත සන්නායක, භූගත සන්නායක ආදිය යෙදීම, ආදිය යෙදීම. ඔය වගේ දේවලු වටිනා පුතේ ආරක්ෂාව සඳහා. හරි, ඊට පස්සේ කියනවා යකි හි කොටස, යකි හි කොටස කියන පුතේ ද්‍රාම බල පද්ධතියේ වායුව ඇතුළේ යන්න පුළුවන් ආකාර දෙකක් අපෙන් අහනවා. ද්‍රාම බල පද්ධතියේ පුතේ වාතය ඇතුළේ යන්න පුළුවන් ආකාර එකක් තමයි ඔය අපි දාලා තියෙනවානේ, මේ ඔය හයිඩ්‍රොලික් සිස්ටම් එකේ දරුවනේ මේ විශේෂම ඔයිල් සීල් දාලා තියෙනවානේ. යම් විදියකින් ඔයිල් සීල් ඩෙමෙන්ට් කරලා එතනින් වාතය කාන්දු වෙන්න පුළුවන්. ඒ වගේම මූට්ටු තුලින් වාතය කාන්දු වෙන්න පුළුවන්. ඒ වගේම තෙල් මට්ටම අඩු වුණොත් වාතය කාන්දු වෙන්න පුළුවන්. ඒ වගේම ස්නේහණ තෙල් ගෙනියන බටවල සිදුරු ඇති වුණොත් ඒත් දරුවන ඔය සිද්ධියම වෙන්න පුළුවන්. ඒ නිසා වායු ඇතුළේ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් අහනවා. ලියන්න පොතේ එක්කෙනෙක් ලියන්න මෙහෙම. තෙල් මුද්‍රා හරහා, නැත්නම් තෙල් මුද්‍රා තුලින්, තෙල් මුද්‍රා තුලින් කාන්දු වීම, තෙල් මුද්‍රා තුලින් කාන්දු වීම, තෙල් මුද්‍රා තුලින් කාන්දු වීම. තව එකක් මූට්ටු තුලින්, මූට්ටු තුලින්, මූට්ටු තුලින් වාතය කාන්දු වීම, මූට්ටු තුළින් වාතයේ කාන්දු වීම, මූට්ටු තුළින් වාතයේ කාන්දු වීම. තව එකක් තව කියන්න, තෙල් මට්ටම අඩුවීම නිසා, තෙල් මට්ටම අඩුවීම නිසා තෙල් මට්ටම අඩුවීම නිසා වාතය ඇතුළු වීම, තෙල් මට්ටම අඩුවීම නිසා වාතය ඇතුළු වීම, තෙල් මට්ටම අඩුවීම නිසා වාතය ඇතුළු වීම. තව කෙනෙක් ලියන්න, තෙල් ගෙන යන බටවල සිදුරු ඇතිවීම, තෙල් ගෙන යන බටවල සිදුරු ඇතිවීම, තෙල් ගෙන යන බටවල සිදුරු ඇතිවීම. ඔය වගේ දේවල්. හරි, F කොටස දෙනවා. F කොටස මෙම සේවා ස්ථානයේද තනි කලා විදුලි සැපයීමක් මගින් අවශ්‍ය විදුලිය සපයනවා කියලා කියනවා. තනි කලා විදුලි සැපයීමක් මගින් අවශ්‍ය විදුලිය සපයනවා. ඊට පස්සේ කියනවා ඒ අනුව ප්‍රධාන විදුලි සැපීමේ සිට ද්‍රාව බල පද්ධතියට විදුලිය සැපීමට යොදා ගන්නා කෙවෙනියක් දක්වා අත්‍යවශ්‍ය උපාංග නම් කර ඒවා සම්බන්ධ වන ආකාරය අනුපිළිවෙලින් දක්වන්න. හරි, ප්‍රධාන විදුලි සැපයීමේ ඉඳලා ද්‍රාව බල පද්ධතියට විදුලිය අරගෙන යනවා කෙවෙනියක් දක්වා අවශ්‍ය උපාංග ටික. එතන පොතේ ඔය කැපිටල් ඒ කියන්නේ මොකක්ද? සර්විස් ෆියුස් එකක්නේ. එතකොට කැපිටල් ඒ, හරි, බී කියන්නේ මොකක්ද? වොට් පය මීටරයනේ. එතකොට සී කියන්නේ මොකක්ද? ප්‍රධාන සුවිෂය. ඩී කියන්නේ මොකක්ද? ප්‍රධාන සුවිෂයෙන් පස්සේ සම්බන්ධ වෙනවා ආර් ඩබල් සී බී. ඒ කියන්නේ ට්‍රිප් ස්විච් එක. ඊ කියන්නේ මොකක්ද? විලායක. ඊට පස්සේ එෆ් කියන්නේ කෙවෙනිය. කොහොම නියන්නේ? හරි, අපි කතා කරමු. කියන්නේ යටි ඉරණ පොදේ කැපිටල් ඒ ලියන්න. කැපිටල් ඒ ලියන්න පොදේ අපි ඔකට කියනවා කැපිටල් ඒ කියන්නේ ලියනවා සේවා සිඳහළුව කියලා කියනවා. සර්විස් ෆියුස් එකම තමයි සේවා සිඳහළුව. කැපිටල් ඒ සේවා සිඳහළුව, සේවා සිඳහළුව. එහෙම නැත්නම් සේවා විලායකය කියලා කියනවා. සේවා විලායකය, සේවා විලායකය. කැපිටල් බී කියන්නේ මොකද? වොට් පය මීටරය.
කැපිටල් බී කියන්නේ වොට් පේ මීටරය, කැපිටල් සී කියන්නේ කියන්නේ කැපිටල් සී කියන පොතේ දැන් ඔය කැපිටල් ඒ වලට අපි සේවා සඳහලුව කියලා කියනවා, සේවා විලායකය කියනවා, තවත් නමක් කියනවා කැපිටල් ඒ වලට ඕන දාගන්න ප්‍රධාන වෙන්කරණය කියලා කියනවා, ප්‍රධාන වෙන්කරණය කියලා කියනවා. හරි, සී වලට කියනවා වෙන්කරණය, එහෙම නැත්නම් ප්‍රධාන සුවිචය, වෙන්කරණය එහෙම නැත්නම් ප්‍රධාන සුවිචය, වෙන්කරණය එහෙම නැත්නම් ප්‍රධාන සුවිචය. ABC. හරි, D. D කියන්නේ මොකක්ද? D කියන්නේ ශේෂ ධාරා පරිපථ බිඳිනය, ශේෂ ධාරා පරිපථ බිඳිනය, ශේෂ ධාරා පරිපථ බිඳිනය. එතන ලියන්න වරහන් ඇතුලේ RCCB කියලා දාගන්න, RCCB කියලා කියනවා, RCCB. E කියන්නේ මොකක්ද? E කියන්නේ, E කියන්නේ මොකද මොකක්ද? සිංගිති පරිපථ බිඳිනය, සිංගිති පරිපථ බිඳිනය, සිංගිති පරිපථ බිඳින, සිංගිති පරිපථ බිඳින. වරහන් ඇතුලේ දාන පොතේ MCB කියලා, MCB, MCB. F කියන්නේ කවුද කියලා ලියන පොතේ F කියන්නේ කෙවෙනි පිටුවාන, F කියන්නේ කෙවෙනි පිටුවාන. හරි, G කොටස දෙනවා. G මෙම ස්ථානය සඳහා වහලයක් සවි කිරීමට හි අයිති කොට අවශ්‍ය වෙනවා, ඒකනම් සර්විස් ස්ටේෂන් එකට. ඕනෑම වහලයක තියෙනවා ප්‍රධාන කොටස් දෙක, ඕනෑම වහලයක තියෙන පුතේ ප්‍රධාන කොටස් දෙකක්. මොනවද මේ කොටස් දෙක? එකක් තමයි රාමුව, අනිත් එක මොකද්ද? වැස්ම, ෆ්‍රේම් එකයි කවර් එකයි. ඕක තමයි කොටස් දෙක. කියන පුතේ එක්කෙනෙක් රාමුව, වහලෙක කොටස් එකක් රාමුව, අනිත් එක වැස්ම, රාමුව වැස්ම. හරි, ඒ වැස්මට දවලමක් කියනවා ආවරණය කියලා කියනවා. රාමුව, හරි, වැස්මට දවලමක් කියනවා ආවරණය කියලා. හරි, දැන් ඉච් කොටස. මෙම සේවා ස්ථානය සඳහා දැව භාවිතා කර දිත්ව වහලයක් සවි කිරීමට මෙයා තීරණය කරනවාලු. හරි, ඊට පස්සේ අපෙන් අහනවා දිත්ව වහලයක් ඇඳ හරස්කර රූපසරණක් ඇඳ යාගේ ප්‍රධාන කොටස් තුනක් නම් කරන්න කියලා කියනවා. හරිද? රයිට්. අපෙන් අහන්නේ ද්විත්ව වහලයක දල හරස්කඩ රූපසටහනක් අඳින්න කියලා කියන්නේ. ද්විත්ව වහලයක හරස්කඩ රූපසටහනක්. හරිද? චුට්ට බලන්නකෝ. ද්විත්ව වහලයක් මොන අඳිනා මෙහෙම. අතර කියන මුදුන් නැට දිය දෙනවා. ඊට පස්සේ අපි සාධාරණ මේ ද්විත්ව වහලේ අඳින්නේ මෙතන තියෙනවා කුරුපාව, මේ කොටස අට්ට වාලය, මේ තැන්වල රීප තියෙනවා, මෙතන වඩින් මුලයි දේකුත් ගහලා තියෙනවා, අපි ටිකක් අඳිමු. හරි, මෙතනත් තියෙන ඒ වගේම රීප තියෙනවා, ඔය විදිහට තියෙනවා. හරිද? රයිට්. දැන් අපි මේක කොටස් ටික ලකුණු කරනවා. මෙයා අංක එක, මෙයා අංක දෙක, මෙයා අංක තුන, මෙයා අංක හතර, මෙයා අංක පහ. දෙපැත්තෙම ලකුණු කරනවා අංක පහ. ඊට පස්සේ මෙයා අංක 6, මෙයා අංක 7, මෙයා අංක 8, මෙයා අංක 9 කියලා ගන්නවා. හරිද? රයිට්. දැන් අපි එකේ ඉඳලා 9 දක්වා කොටස් ටික නම් කරමු. පැත්ත එක, අංක 1, 2, 3 පිළිවෙට බලන්න, නොට් කරගන්න, රූපය ඇඳලා බලන්න, නම් කරන්න බලන්න. මං ඊට පස්සේ කියන්නම් අඩුපාඩු තියෙනවා නම් ඉක්මන් කරන්න බලන්න, ඉක්මන් කරලා ගන්න බලන්න.
රූපය අන්දා ටට්ටක් ගාලා කොටස් ටික ලකුණු කරන්න බලන්න. ඉක්මන් කරන් බලන්න. ඉක්මන් කරලා ගන්න. රූපය අන්දලා කොටස් ටික ලකුණු කරන්න. වැඩි ඉවර නම් කියන්න. ඇඳල ඉවරද? ඉවරද? තව වෙලා යනවද? මට පොඩ්ඩක් කියන්න තව වෙලා ආවද කියලා කියන්න. වෙලා යනවා නම් අපි යමු ඊළඟ කොටසට. නැත්නම් තව වෙලා මදි වී ප්‍රශ්න සාකච්ඡා කරන කාලය ඉවර නම් කියන්න ටක් ගාලා. හරි, කොටස් ටිකක් නම් කරමු. එහෙනම් දැන් වැඩි ඉවරයි කියනවා කට්ටිය. හරි, කොටස් ටික නම් කරමු. මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා බලන්න. අංක එක නම් කළ නැත්නම් ලියන්න. අංක එක අපි කියනවා. අංක එක කියන්නේ මුදුන් යටලිය. අංක එක මුදුන් යටලිය ලියන්න අඩුපාඩු තියෙනවා නම් අංක එක මුදුන් යටලිය. අංක දෙක පොදු පරාල. අංක දෙක පොදු පරාල. අංක තුන අට්ටවාලය. අංක තුන අට්ටවාලය. අංක හතර කර තලාදය. අංක හතර කර තලාදය. අංක පහ බිත්ති යටලී.
අංක පහ බිත්ති අරලි, අංක හය රීප, අංක හය රීප, අංක හත කුරුපාව, කුරුපාව, අංක අට වඩිමුලෑලි, වඩිමුලෑලි, අංක 10 අගුව, අංක 10 අගුව. හරි, ඊට පස්සේ මොදේ? හරි, කොටස් තුනයි යහනේ, කොටස් සේරම වගේ ලිව්වා. ඒ එච් හරි, ඊට පස්සේ මොදේ? එච් හරි, ඊට පස්සේ නම් සාකච්ඡා කරන්න. අයි කොටස, මෝටර මෝටරයේ සිට තරල පොම්පේ දක්වා ජවය සම්ප්‍රේෂණය කරන්න වී පටි එළවුම් භාවිතා කරනවලු. මෙවැනි එළවමක පටි සවි කරද්දී නියමිත ආනතියක් නෙමේ ආතතියක් කියලා එතන හදාගන්න. නියමිත ආතතියක් පවත්වා ගත යුතුවේ. ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ තත්වයට අනුරූප ප්‍රතිඵලයක් බැගින් සඳහන් කරන්න කියලා කියනවා. හරි, හරි, ඊට හේතු වශයෙන් පහක් දක්වා ඇති තත්වයට අනුරූප ප්‍රතිඵලයක් බැගින් සඳහන් කරන්න කියලා කියනවා. හරි, ඒ කියන්නේ පොතේ හරි එතන තියෙන දරුවනේ එකක් තමයි කප්පියේ ආතතිය අඩුනොත් මොකද වෙන්නේ, වැඩිනොත් මොකද වෙන්නේ කියලා එතන ප්‍රතිඵල බැගින් සඳහන් කරන්න කියලා තියෙනවා. එතන පුළුවන් පේපර් එක ළඟම ලියන්න ආතතිය වැඩි විට හා ආතතිය අඩු විට කියලා වරහන් ඇතුලේ දාගන්න. ආතතිය වැඩි විට හා ආතතිය අඩු විට, ඒ කියන්නේ කප්පි පද්ධතියේ ආතතිය වැඩි වුණොත් මොකද වෙන්නේ, ආතතිය අඩු වුණොත් මොකද වෙන්නේ කියලා ලියන්නට ඕන. හරි, ලියන පුතේ යටින් දැන් වෙනමම මෙහෙම උත්තර ටික ලියන්න. ආතතිය වැඩි විට කියලා ලියන්න, ආතතිය වැඩි විට, ආතතිය වැඩි විට, ආතතිය වැඩි විට, ආතතිය වැඩි විට. දැන් ආතතිය වැඩි වුණොත් පුතේ කප්පි පද්ධතියේ, අපි කප්පි පද්ධතිය නෙමෙයි දිනනවා කියන්නේ. හරි, දැන් සෝරි මේ වී පඩි වලම ඔව් කප්පි පද්ධතිය යන්නේ. එතකොට දැන් ආතතිය වැඩි වුණොත් මොකද වෙන්නේ, එකක් දරුවනේ පටිය පටිය කැඩිලා යන්න පුළුවන්. ආතතිය වැඩි වුණාම, ටෙන්ෂන් එක වැඩි වුණාම පටිය කඩලා යන්න පුළුවන්. ඒ වගේම මොකද වෙන්නේ දරුවනේ, දැන් ඔය කප්පි සවි කරලා තියෙනවනේ දඩු, කප්පි සවි කරලා තියෙන දඩු මත අසාමාන්‍ය බලයක් ක්‍රියාත්මක කරන ටෙන්ෂන් එක වැඩි වුණොත්. හරිද? එතකොට සමහරට ඒවා හයි දඩු හයි වෙලා තියෙන බෙයාරින් වගේ දේවල් මත අධික තෙරපමක් ඇති වෙලා බෙයාරින් සවුත් වෙන්න පුළුවන්. ඒ නිසා ලියන්න ආතතිය වැඩි විට කියලා ලියලා ලියන මෙන්න මෙහෙම තියෙනවා. පටියෙහි කල් පැවැත්ම අඩුවීම, පටියෙහි කල් පැවැත්ම අඩුවීම, පටියෙහි කල් පැවැත්ම අඩුවීම. ඒ වගේම තව වෙන්න පුළුවන් සමහර පටිය කැඩී යාම, තව වෙන්න පුළුවන් ආතතිය වැඩි වුණොත් පටිය කැඩී යාම, පටිය කැඩී යාම තව වෙන්න පුළුවන් දරුවනේ. අපි කියන කප්පි සවි කර ඇති, කප්පි සවි කර ඇති, කප්පි සවි කර ඇති දඬු සඳහා, කප්පි සවි කර ඇති දඬු සඳහා, ඇති දඬු සඳහා ඇති බෙයාරින් මත, බෙයාරින් මත අධිභාරයක් ඇතිවීම, බෙයාරින් මත අධිභාරයක් ඇතිවීම, බෙයාරින් මත අධිභාරයක් ඇතිවීම. ඕක තමයි ආතතිය වැඩි වුණොත් වෙන දේ. ඊට පස්සේ යටින් ලියනකොටේ ආතතිය අඩු විට කියලා ලියන්න. ටෙන්ෂන් එක අඩු වෙනද මොකද වෙන්නේ කියලා ලියමු. ආතතිය අඩු විට, ආතතිය අඩු විට. හරි, දැන් එකක් තමයි පටිය ලිස්සනවනි ආතතිය අඩු වෙනවා. ඒ වගේම පටිය අර ලෙන දෙමින්, එහෙම නැත්නම් දරණි පටිය දෝලණය වෙමින් ගමන් කරනවා. ඒවා දරුවනේ අපි දකින්න පුළුවන් දේවල්. පටිය ආතතිය අඩු වෙනවා. හරි, ඔයාලා ලියවෝදේ ආතතිය අඩු විට කියලා දැම්මා. ආතතිය අඩු විට කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම. දැන් පටිය, පටිය කප්පි මත ලිස්සා යාම, පටිය කප්පි මත ලිස්සා යාම, පටිය කප්පි මත ලිස්සා යාම, පටිය කප්පි මත ලිස්සලා යනවා. තව එකක් ලියන්න ආතති අඩුනොත් වෙන තව දෙයක් ලියන්න පුතේ. පටිය දෝලණය වෙමින්, පටිය දෝලණය වෙමින් ගමන් කිරීම, පටිය දෝලණය වෙමින් ගමන් කිරීම. හරි, හරි, ඔන්න අයි හොඳයි, අයි වරයි. ඊට පස්සේ ජේ කොටස දෙනවා. ජේ වල පළවෙනි කොටස, ඔසවනය සවි කර ඇති පාදම මත ක්‍රියා කරන ප්‍රත්‍යා බලයෙන්ට උරොත් දීම සඳහා
පාදමට යොදන්නට ඕන කොන්ක්‍රීට් වර්ගය මොකක්ද කියලා අහනවා. ප්‍රත්‍යාබල වලට ඔරොත්තු දීම සඳහා යොදන්න ඕන කොන්ක්‍රීට් එකට අපි නමක් කියන මොකක්ද කියන්නේ? වැරගන් වූ කොන්ක්‍රීට් කියලායි කියන්නේ. එහෙනම් ජේ වල පළවෙනි ප්‍රශ්නවල උත්තර ලියන්න වැරගන් වූ කොන්ක්‍රීට්. වැරගන් වූ කොන්ක්‍රීට්. ඒක දෙවෙනි කොටස කියනවා ඉහත සඳහන් කළ කොන්ක්‍රීට් වර්ගය සඳහා නිර්දේශ කරන්න පුළුවන් කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය. පුතේ අපි මේ සඳහා යොදා ගන්න 1ට 2ට 4 කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයක්. 1ට 2ට 4 කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයක් තමයි පුතේ අපි මේ සඳහා යොදා ගන්න. 1ට 2ට 4 කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයක්. 1ට 2ට 4 කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයක් තමයි අපි යොදා ගන්න. හරි. ඒකේ අවසාන කොටස K කොටසට එනවා. K කොටස. මෙම නඩත්තු සේවා ස්ථානය පෙරවරු 9 සිට 8 දක්වා විවෘතව ලබා ලැබීමට බලාපොරොත්තු වෙනවා. උදේ 9 ඉඳලා රෑ 8 වෙනකන් අතර මේක තියන්නේ මේ සර්විස් ස්ටේෂන් එක. මෙහි විදුලි පාන් දැල්වීම සඳහා වැය වන මාසික විදුලි බිල් අඩු කර ගැනීම සඳහා සුදුසුකම දෙකක්. එකක් තමයි මේ සර්විස් ස්ටේෂන් එකක්නේ ස්වාභාවික ආලෝකය ගන්න පුළුවන් පද්ධති හදන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම එක ඒ වගේම අනවශ්‍ය විදුලි පහන් වගේ දේවල් තිබුණොත් අපි නිවා දමන්නටත් ඕනේ. ඒ වගේම කාර්යක්ෂමතාවයෙන් ඉහළ විදුලි පහන් භාවිතා කරන්නත් ඕනේ. ඒ වගේම සූර්යාලෝකය භාවිතා කරන්නට ඕනේ මම කලින් කිව්වා. ඒ වගේම සූර්යකෝෂ භාවිතයෙන් වගේ විදුලි උත්පාදනය කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ලියමු පුතේ ක්‍රම දෙකක් අහන්නේ කීපයක් අපි ලියමු. ලියන පුතේ මෙහෙම කියන්නේ එකක් අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම. එකක් ලියන්න අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම. තව එකක් කියන්නේ තව කියන්නේ සූර්යාලෝකය භාවිතා කිරීම. සූර්යාලෝකය භාවිතා කිරීම. සූර්යාලෝකය භාවිතා කිරීම. තව එකක් කියන්නේ තගලේ කාර්යක්ෂමතාවයෙන් ඉහළ කාර්යක්ෂමතාවයෙන් ඉහළ කාර්යක්ෂමතාවයෙන් ඉහළ විදුලි පහන් භාවිතා කිරීම. කාර්යක්ෂමතාවයෙන් ඉහළ විදුලි පහන් භාවිතා කිරීම. කාර්යක්ෂමතාවයෙන් ඉහළ විදුලි පහන් භාවිතා කිරීම. තව එකක් ලියනවා සූර්යාලෝකය භාවිතයෙන් සූර්යාලෝකය භාවිතයෙන් විදුලිය නිපදවා සූර්යාලෝකය භාවිතයෙන් විදුලි නිපදවා පහන් දැල්වීම. සූර්යාලෝකය භාවිතයෙන් විදුලිය නිපදවා පහන් දැල්වීම. පහන් දැල්වීම. හරි. කොන්න පුතේ අපි ඔයාලට T1 හරි T2 හරි T3 හරි කොන්න තරල වලට අදාළව T1 T2 T3 පේපර්ස් තුනක් සාකච්ඡා කරලා ඉවරයි තියරි වලට අමතරව. දැන් එන්න පුතේ T4 පේපර් එකට එන්න. හරි. මහන්සිත් ඇති නමුත් කමක් නැහැ අපි යමු T4 පේපර් එකට. ගන්න පේපර් එක අතට T4 පේපර් එක. හරි. එන්න යාගේ පළවෙනි ප්‍රශ්නෙට එන්න පුතේ. T4 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ ප්‍රශ්න අංක නම් 20 අපිට ගන්නට වෙන්නේ. ප්‍රශ්න අංක 20. හරි. ප්‍රශ්න අංක 20 එන්න බලන්න ටක් ගාලා. ප්‍රශ්න අංක 20 එන්න. ටක් ගලවන වතාවක් කියව ගන්න ප්‍රශ්න අංක 20. දැන් පේපර් එක අතේ තියෙනවා. එහෙනම් ලොකු සීන් එකක් නැහැ ඔයාලට. උත්තර ගන්න හැකි ඉක්මන් කරන්න. හරි. වතාවක් කියව ගන්න බලන්න ඉක්මනින්ම. හරි ඉක්මන් කරන්න බලන්න. හරි උත්තර ගන්න පුළුවන් වෙයි. කතාවක් හොඳින් කියවගත්තා නම් ගේමක් නෑ ඔබ.
ඉපල කියවන පටන් ගන්න බලන්න උත්තරයක් ගන්න. ට්‍රයි එකක් දෙන්න බලන්න. හැමෝම පොඩි ට්‍රයි එකක් දෙන්න. හරි උත්තර ගත්තද? උත්තර ගත්තද? ඉක්මන් කරන්න බලන්න. හරි මම ගන්නන්නේ උත්තර ටික. හරි 20 ප්‍රශ්නය තරලයන්ට පාඩමේ 20 වෙනි ප්‍රශ්නය. අපි දැන් ප්‍රශ්න 19ක් කතා කරලා ඉවරයි. 20 වෙනි ප්‍රශ්නය ඒකේ ඒ කොටස විදුලි මෝටරයකින් ක්‍රියාකරනු ලබන ජල පම්පයක් වෙනුවට විදුලි මෝටරයකින් ක්‍රියාත්මක වෙන ජල පම්පයක් වෙනුවට සුළං මෝලක් භාවිතයෙන් අණුවැටුම් ජල පම්පයක් ක්‍රියා කරවීමට තීරණය කරලා තියෙනවා. හරි සුළං මෝලක් භාවිතයෙන් අණුවැටුම් ජල පම්පයක් ක්‍රියා කරවන්න තීරණය කරලා තියෙනවා. සුළං මෝලෙහි ඇතිවන භ්‍රමණ චලිතය අණුවැටුම් චලිතයකට පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රමයක් යෝජනා කරන්න. හරි එතකොට දරුවනේ සුළං මෝලෙහි ඇතිවන චලිතය අණුවැටුම් චලිතයක් රයිට් බවට පත් කරන විදිය. හරි
සුළන් මෝලය ඇතිවන භ්‍රමණ චලිතය අනුවටුම් චලිතයකට පරිවර්තනය කළ හැකි ක්‍රමයක් යෝජනා කරන්න. අපිට පුළුවන් දැන් සුළන් මෝලයේ ඇතිවන භ්‍රමණ චලිතය, හරි, සුළන් මෝලයේ ඇතිවන භ්‍රමණ චලිතය වගේ කෙලින්ම අපිට දරුවනේ ගන්න පුළුවන් මෙන්න මෙහෙම යාන්ත්‍රණයක් අපිට ඇති කරන්න පුළුවන්. මොකක්ද ඇති කරන්න පුළුවන් යාන්ත්‍රණය? දැන් සුළන් මෝලයේ භ්‍රමණ චලිතය මගින් අපිට පුළුවන් පුතේ ජවරෝධයක් කරකවල ඒකට කැමියක් සම්බන්ධ කරලා කැමි දණ්ඩක් චලිත කරලා අපිට දරුවනේ අනුවැටුම් චලිතයක් ඇති කරගන්න පුළුවන්. අපිට අහන්නේ ක්‍රමයක් යෝජනා කරන්න. මේකට හොඳම ගැලපෙන ක්‍රමය තමයි පුතේ ලියන්න කැමි යාන්ත්‍රණයක් භාවිතය කියලා ලියනවා. පළවෙනි කොටස උත්තරේ ලියනවා කැමි යාන්ත්‍රණයක් භාවිතය. කැමි යාන්ත්‍රණයක් භාවිතය. කැමි යාන්ත්‍රණයක් භාවිතය පළවෙනි කොටස උත්තරේ. දෙවෙනි කොටස කියනවා මේ සඳහා සුදුසු අනුවැටුම් කම්පයක කපාට පිහිටුවීමට අපට පිහිටුවීම පෙන්වමින් හරස් කඩක් ඇඳ ප්‍රධාන කොටස් නම් කරන්න කියලා කියනවා. හරි, හරස් කඩක් ඇඳලා ප්‍රධාන කොටස් නම් කරන්න කියලා කියනවා. අපිට දැන් ඔය කියන කතන්දරයට අනුව අපිට මෙන්න මේ හඳුන්වන්න පුළුවන්. අනුවැටුම් කොම්පයක් නේ. හරි, ඔයාලා ටියුට් එකේ මේව තියනවා දීලා. හරි, අපි දැන් කරන්නේ මේ අණුවැටුම් පොම්පය නිර්මාණය කරන්නේ කැමි යාන්ත්‍රණයක් කරා. එතකොට මම කැමි දණ්ඩකට මම මෙයාව සම්බන්ධ කරන මෙන්න මෙහෙම. දැන් මෙතනදී මම ඇත්තටම කරන්නේ මෙන්න මෙතන තියෙන ෆ්ලයි වීල් එකක් තියෙනවනේ, මේ ෆ්ලයි වීල් එකට තමයි මම මේ සම්බන්ධතාවය ඇති කරන්න යන්නේ. මම තව චුට්ටක් මේක පිටිපස්සෙන් ඇද ගන්නම්. අර කෝච්චියේ තියෙන සිස්ටම් එක තමයි මම මේ අඳින්න යන්නේ. කෝච්ච වල තියෙන සිස්ටම් එක. හරි, දැන් මෙහෙම තියෙන සිස්ටම් එකට මම දැන් කරන්න යනවා දණ්ඩක් සම්බන්ධ කරනවා. මේ දණ්ඩ හරි මම මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. මෙයා මේ අතර චලිත වෙනවා. මෙයා මෙහෙම චලිතෙදි මෙයාව ඉදිරියට සහ පසුපසට මෙහෙම චලිත වෙනවා. හරිද? මෙයා ඉදිරියට සහ පසුපසට චලිත වෙනවා. ඒ වෙලාවේ මෙයාගේ තියෙනවා වැල් එකක්. මෙතන මම දානවා වැල් එකක්. හරි? මෙතන එක වැල් එකක් එනවා, මෙතන ඊළඟ වැල් එක එනවා. හරි. මම මේක කොටස් ටික නම් කරන්නම්. හරි, මම මේකේ කොටස් ටික නම් කරනවා. මෙයාගේ දරුවනේ මම මේක ගන්න චූෂණ වැල්වය. මෙයා චූෂණ වැල්වය. මෙයා පිටාර වැල්වය. මෙයා පිස්ටනය. මෙයා ජවරෝදය. මෙයා සම්බන්ධ දණ්ඩ. සම්බන්ධ දණ්ඩ. හරි. පාලර ලිව්වනේ මෙයාගේ පළවෙනි කොටසට මේ කැමි යාන්ත්‍රණය කියලා. මේකට කැමි යාන්ත්‍රණය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට අපිට තව කියන්න පුළුවන් පොතේ සරල දඟර කඳ එකලසක් කිව්වත් ඒත් හරි. හරි, එහෙම නැත්නම් ලියන්න කැමි යාන්ත්‍රණය ඇලී රක් ගහලා ලියන්න පළවෙනි කොටසට. තව උත්තරය ලියන්න සරල දඟර කඳ යාන්ත්‍රණයක් කියලා ලියන්න. සරල දඟර කඳ යාන්ත්‍රණයක් කියලා ලියන්න. අරය හෝ මේක, ඒ කියන්නේ කැමි යාන්ත්‍රණයක් හෝ සරල දඟර කඳ යාන්ත්‍රණයක්. හරිද? රයිට්. හොඳයි, අපි අහන්නේ ප්‍රධාන කොටස් නම් කරන්න. හරි, ඔන්න පුතේ අණුවැටුම් පොම්පයක පිස්ටන් වර්ගයේ අණුවැටුම් පොම්පයක ප්‍රධාන කොටස් ටික නම් කරා. මේක චූෂණ වැල්ව, එතකොට මේක චූෂණ නලය. පිටාර වැල්ව, එතකොට මේක පිටාර නලය. රයිට්. හරි, පද ටික හරි. ඔන්න ඔය රූප සරණ වල ඇඳලා තියෙනවා නම් ඔබ නිවැරදි. ඉක්මනින් බලන්න මේ සටහන ඉවර කරගන්න අඩුපාඩු තියෙනවා ඉන්නවා නම් ඉක්මනින් අඳින්න.
ඉපෙන ඉවර කරන්න. ඉවර නම් කියන්නේ ඉවරයි කියලා. ඉවර නම් කියන්නේ ඉවරයි කියලා. හරි, ඉක්මන් කරමු අපි. ඒ කොටස නම් ඉවරයි. අඩුපාඩු දෙන ඉක්මන් කරමු අපි. හරිනේ, වරයි. හරි, ඊට පස්සේ පොදේ. හරි, එයාගේ බී කොටස දෙනවා. බී කොටස සම්පීඩක වාතය විවිධ කාර්ය සඳහා නිතර භාවිතා වෙනවා. රූපේ දීලා තියෙනවා. හරි, රූපේ දීලා තියෙන ටෙලිසරණ මගින් සම්පීඩිත වායු සම්ප්‍රේෂණ පද්ධතියක කොටසක් දක්වන අතර එහි අඩංගු උපකරණ ABCD සහ D ලෙස නම් කරලා තියෙනවා. A සිට E දක්වා, A සිට E දක්වා තියෙන මෙම එක් එක් උපකරණය අදාළ ස්ථානයේ පිහිටුවීමේ අවශ්‍යතාවය තාක්ෂණික හේතු දක්වමින් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. හරිද? රයිට්. රයිට්. මුලින්ම කියනවා මෙයාගේ වාත සම්පීඩකය, ඊට පස්සේ සිසිලකය. හරි, වාත සම්පීඩකයක් මොකටද තියෙන්නේ? හරි, වාත සම්පීඩකයක් තියෙන දරුවනේ එයා එක කම්ප්‍රෙස් කරන්නනේ. එතකොට දරුවනේ එයා එක කම්ප්‍රෙස් කරනවා කියලා කියනකොට වෙන්නේ අර වාතය සම්පීඩනය කරද්දී වායු අණු ලං වෙනවා. එතකොට වාතයේ පරිමාව අපිට අඩු පරිමාවක් තුළ වැඩි වාතය ප්‍රමාණයක් හඳව ගන්න හැකියාව තියෙනවා ඔය සම්ප්‍රේෂණය කිරීමත් එක්ක. පැහැදිලිද? හරි, ලියන්නක මෙන්න මෙහෙම. ලියන්න මෙහෙම. අපිට ඒ අහන්නේ නේ, වාත සම්පීඩනය කරන අහන්නේ නැහැ. ඒ අහන්නේ සිසිලකය. හරි, කූලර් එකෙන් කෙරෙන කාර්යය. කූලර් එකෙන් කෙරෙන්නේ පුතේ වාතය සිසිල් කරන එක. ඒක මෙන්න මෙහෙම ලියන්නකෝ. ලියන්න කැපිටල් ඒ කියන්නේ මෙහෙම. වෙන්කුරුවේදී ජල වාෂ්ප වෙන් කර ගැනීම සඳහා, වෙන්කුරුවේදී ජල වාෂ්ප වෙන් කර ගැනීම සඳහා සම්පීඩිත වාතය උෂ්ණත්වය අඩු කර ගැනීම මෙන්ම සම්පීඩිත වාතයේ උෂ්ණත්වය අඩු කර ගැනීම මෙන්ම ආදායක ටැංකියේ වැඩි වායු ප්‍රමාණයක් ගබඩා කර තැබීම සඳහා යොදයි.
ඊට පස්සේ පුතේ වෙන්කුරුව වෙන්කුරුව පාවිච්චි කරන්න පුතේ පද්ධතියෙන් ජල වාෂ්ප අයින් කරගන්න. ඊට පස්සේ කැපිටල් බී කියලා දාලා ලියන්න, කැපිටල් බී කියලා දාලා ලියන්න ලියන්න ජල වාෂ්ප, ජල වාෂ්ප කමාවක් දාලා ලියන්න පද්ධතියෙන් ජල වාෂ්ප කමාවක් දාලා ලියන්න පද්ධතියෙන් පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා ජල වාෂ්ප කමාවක් දැම්මා පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා අපිට වෙන්කුරුව ගත්තා. හරි AB. ඊට පස්සේ C මිදවුම් කපාටය රිලීෆ් වැල් එක ලියන්න පුතේ. මිදවුම් කපාටය ලියන්න යම් අවස්ථාවකදී පද්ධතියේ යම් අවස්ථාවකදී පද්ධතියේ ඇතිවන දෝෂයක් නිසා යම් අවස්ථාවකදී පද්ධතියේ ඇතිවන දෝෂයක් නිසා පීඩණය ඉහළ ගියොත් එම පීඩණය නිදහස් කිරීම සඳහා යොදා ගනී. නිදහස් කිරීම සඳහා යොදා ගනී. A B C හරි. ඊට පස්සේ D ආදායක ටැංකිය. ආදායක ටැංකිය කියලා කියන්නේ පුතේ අර වාතය ගබඩා කරලා තියා ගන්න හදාගත්ත ටැංකිය. ඒක ලියන්නේ මෙහෙම කැපිටල් D කියලා දාලා ලියන්නක මෙහෙම කැපිටල් D ලියන්න. ලියන්න සම්පීඩිත වාතය විවිධ ප්‍රමාණයෙන් සම්පීඩිත වාතය විවිධ ප්‍රමාණයෙන් සම්පීඩිත වාතය විවිධ ප්‍රමාණයෙන් භාවිත කිරීමේදී විවිධ ප්‍රමාණයෙන් භාවිත කිරීමේදී පද්ධතියේ පීඩණය විවිධ ප්‍රමාණයෙන් භාවිත කිරීමේදී පද්ධතියේ පීඩණය සීග්‍රයෙන් පද්ධතියේ පීඩණය සීග්‍රයෙන් විචලනය වීම සීග්‍රයෙන් විචලනය වීම වලක්වා ගැනීම සඳහා මෙම ටැංකිය යොදා ගනී. මෙම ටැංකිය යොදා ගනී. A B C D හරි. ඊට පස්සේ E කොටස දෙනවා. පීඩන පාලන කපාටය. හරි ඒ කියන්නේ ප්‍රෙෂර් රිලීෆ් නැත්නම් ප්‍රෙෂර් කන්ට්‍රෝල් වැල් එක ලියන්න පුතේ. මේවා අවසාන එක්කෙනා එයාගේ ලියන්න පද්ධති E කොටස E කියලා දාලා ලියන්න. පද්ධති හා සම්බන්ධ වන විවිධ උපකරණ පද්ධති හා සම්බන්ධ වන විවිධ උපකරණ විවිධ උපකරණ විවිධ පීඩන යටතේ ක්‍රියා කරයි. විවිධ උපකරණ විවිධ පීඩන යටතේ ක්‍රියා කරයි. මේ නිසා සම්පීඩිත වාතය මේ නිසා සම්පීඩිත වාතය සුදුසු පීඩණයට සම්පීඩිත වාතය සුදුසු පීඩණයට අඩු කිරීම සඳහා සුදුසු පීඩණයට අඩු කිරීම සඳහා පීඩන පාලක කපාටය යොදා ගනී. A B කොටස් දෙක හරි. 20 ප්‍රශ්නේ හරි. ඔන්න එක තව ප්‍රශ්නයක් ඉවරයි. 21 එනවා. තරල මගින් ජව සම්ප්‍රේෂණය සිදු කරන පද්ධතියක පොරොන්දු දෙන ප්‍රමාණයට වඩා තරල පී අඩු වඩා තරල පීඩනයක් සිදු වුවහොත් පොරොන්දු දෙන පීඩනයට වඩා තරල ප්‍රමාණයට වඩා තරල පීඩනයක් වුවහොත් එහි ගබඩා කර ඇති උපාංගය පිපිරීමට හෝ ගැලවී යාමට ඉඩ ඇත. ප්‍රෙෂර් එක වැඩි වුණොත් පද්ධතියේ ඔය අනතුරු වෙන්න පුළුවන්. හරි පළවෙනි කොටස ඉහත ගැටලුව නිසා සිදුවන පුද්ගල අනතුරු වළක්වා ගැනීම සඳහා තරල පද්ධති වල සැකැස්ම අනුව යොදා ගන්නා කපාට වර්ග දෙකක්. හරි මේ සඳහා යොදා ගන්නා කපාට වර්ග එකක් තමයි
පීඩට සහන කපාටය. අනිත් එක ඒ පීඩන පාලන කපාටය යොදා ගන්නවා. ඒ වගේම අපිට පුළුවන් මේ මොනවද ප්‍රෙෂර් රිලීෆ් වැල් එක. ඒ කියන්නේ පීඩන කපාහරින වැල් යොදා ගන්නත් පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ දිශා පාලන වැල් යොදා ගන්නත් පුළුවන්. කීපයක් අපි කතා කරමු. හරි, ලියන්න දරුවනේ, එකක් ලියන්න. පීඩන මුදාහරින කපාට. පීඩන මුදාහරින කපාට. ඇලිරක් ගහලා ලියන්න. සහන කපාට. පීඩන මුදාහරින කපාට. ඇලිරක් සහන කපාට. ඊළඟට ලියනවා පීඩන පාලන කපාට. ඊළඟට පීඩන පාලන කපාට. ඊළඟට දිශා පාලන කපාට. දිශා පාලන කපාට. ඔය වගේ දේවල්. ඊළඟ දෙවෙනි එක්කෙනා ඉහත කාර්යයන් සඳහා භාවිතා වන තරල යන්ත්‍ර දෙකක්. ඔය වැඩියට ගලපෙන තරල යන්ත්‍ර. හරි, එකක් තමයි දරුවනේ අපිට ලියන්න පුළුවන් ද්‍රාව තිරංග පද්ධතිය. තව එකක් වායු තිරංග පද්ධතිය. ද්‍රාව ජැක්කුව, වැකියුම් ක්ලීනරය, ඔය වගේ දේවල් ලියන්න පුළුවන්. ලියන්නකො දෙකක් ලියන්න. ද්‍රාව තිරංග පද්ධතිය. ද්‍රාව තිරංග පද්ධතිය. ද්‍රාව තිරංග පද්ධතිය. තව එකක් ලියන්න. වායු තිරංග පද්ධතිය. වායු තිරංග පද්ධතිය. එක ද්‍රාව තිරංග පද්ධතිය, ඊළඟ එක වෙනවා වායු තිරංග පද්ධතිය. ඊළඟ ලියනවා ද්‍රාව ජැක්කුව. ද්‍රාව ජැක්කුව. ඊළඟට වැකියුම් ක්ලීනරය. වැකියුම් ක්ලීනරය. වැකියුම් ක්ලීනරය. ඒ වගේ උපකරණ අපිට මෙතනදී පැහැදිලි කරන්නට පුළුවන්. 21 1 2 කොටස් දෙක. හරි, 21 තුන්වෙනි ප්‍රශ්නෙට එනවා. තුන්වෙනි කොටසට. හරි, ශීතකරණ පද්ධතියක් දෙනවනේ. පළවෙනි ඒකේ පළවෙනි කොටස කියනවා ඉහත සම්මත සටහන් මගින් දක්වා ඇති පද්ධතිය නම් කරන්න. ඊද රූපයේ සම්මත සටහන් මගින් දක්වා ඇති පද්ධතිය මොකද්ද පුතේ? මේ පද්ධතිය ශීතකරණ පද්ධතිය. මේ ශීතකරණ පද්ධතිය ලියන්න. තුන්වෙනි කොටසේ උත්තරය, තුන්වෙනි කොටසට ඒ ලියනවා පද්ධතිය නම් කරන්න. ලියන්න පුතේ ශීතකරණ පද්ධතිය. පද්ධතිය නම් ලියන්න. ශීතකරණ පද්ධතිය. ශීතකරණ පද්ධතිය. එයාගේ ඒ හරි B. ඉහත පද්ධතිය භාවිතයේදී විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියාය. ඒ සඳහා හේතු වෙන්න පුළුවන් මෙම පද්ධතිය ඇති වෙන්න පුළුවන් යාන්ත්‍රික දෝෂ දෙකක් සඳහන් කරන්න. කරන්ට් බිල් එක වැඩි වෙනවලු. මේකට හේතු වෙන්න පුළුවන් එකක් තමයි දරුවනේ මේ සිසිලකය කාන්දු වීම වෙන්න පුළුවන්. ඒක එකක්. ඒ වගේම දරුවනේ තමයි වෙන්න පුළුවන් කම්ප්‍රෙෂර් එකේ හරියට එයාට කම්ප්‍රෙස් කරගන්න බෑ. ඒ කියන්නේ අපි කියනවා එක ප්‍රෙෂර් එක අඩු වෙලා කියලා. කම්ප්‍රෙෂර් එකේ දෝෂ. ඒ වගේ දේවල් විදුලි බිල වැඩි වෙන්න හේතු වෙනවා. ලියන්න පුතේ. ලියන්න. ලියන්න. ශීතකාරක කාන්දු වීම. එක හේතුවක් ලෙස ශීතකාරක කාන්දු වීම. තව එකක් ලියන්න. කම්ප්‍රෙෂරයේ දෝෂ. කම්ප්‍රෙෂරයේ දෝෂ. කම්ප්‍රෙෂරයේ දෝෂ. හරි, ඊට පස්සේ අවසාන ප්‍රශ්නෙට එනවා. 22. හරි, 22 ප්‍රශ්නෙට එන ටක් ගාලා වතාවක් කියව ගන්න. මේක නෝට් එකෙත් ඔහොම තිබුණ. මම හිතන්නේ ඔය වගේම රූපයක්, ලස්සන ප්‍රශ්නයක්, ලස්සන උත්තර ගන්න පුළුවන්. 22 වතාවක් ලස්සනට කියවගෙන බලන්න, උත්තර ගන්න ට්‍රයි එකක් දෙන්න, රූප සරණ කියවගෙන බලන්න. ඉක්මන් කරමු හැමෝම. 22 ගැටලුවට උත්තර ගමු අපි. 22 ට උත්තර ගන්න ට්‍රයි එකක් දෙන්න. 22. ඉක්මනින් ගන්න උත්සාහ කරන්න. ඉක්මන් කරලා ගන්න උත්සාහ කරමු අපි.
හරි ඉක්මන් කරන්න බලන්න. 22 ට උත්තර ගන්න උත්සාහ කරන්න බලන්න. පොඩ්ඩක් ට්‍රයි එකක් දෙමු බලන්න. ඉක්මන් කරන්න. ශෂික ඉක්මන් කරමු. පොඩි ට්‍රයි එකක් දෙමු හැමෝම අපි. පුළුවන් ඉක්මනින් උත්තර ගන්න උත්සාහ කරමු අපි. පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න බලන්න. ඉක්මන් කරලා ගමු අපි. පොඩි ට්‍රයි එකක් දෙමු හැමෝම. රයිට් හරි මම පැහැදිලි කරනවා තව වෙලා යන නිසා නැත්තම් හරි ද්‍රාවජව සම්ප්‍රේෂණ පද්ධතියක පරිපථ සරණ පහත රූපේ දෙනවා රයිට් A B C D E කොටස් ටික හරි ද්‍රාවජව සම්ප්‍රේෂණ පද්ධතියක ඊයේ සිට ඊ දක්වා සංකේත මගින් දක්වා ඇති පරිපථ උපාංග නම් කර එම එක එක උපාංගය මගින් කරන කාර්යයන් කෙටියෙන් විස්තර කරන්න ඔයාලා දැන් ඔය තරල පාඩමට අදාළව නෝට් එක බලුවා නම් ඔය සිස්ටම් එක අපි පද්ධතිය දීලා තියෙනවා. එතන කැපිටල් A කියන්නේ මොකද්ද? ද්‍රාව, ජව නැත්නම් ද්‍රාව කියන්නේ හයිඩ්‍රොලික් ඔයිල් එක තියෙන ටැංකිය. B කියන්නේ මොකද්ද? ෆිල්ටර් එක පෙරහණය.
ඒබී සී කියන්නේ මොකක්ද? සී කියන්නේ පොම්පය, ද්‍රව පොම්පය. ඩී කියන්නේ මොකක්ද? ඩී කියන්නේ දරුවනේ සංවාතක, එහෙම නැත්නම් ඇකියුමুলেටරේ කියලා කියනවා. ඊ කියන්නේ මොකක්ද? ඊ කියන්නේ පීඩන ආමාණය කියලා කියනවා. හරි, අමතක නම් අපි නෝට් කරගමු. මම විස්තර කිරීමක් කරන්නම්. මේක දන්නවා අපි. හරි, අමතක නැහැ මං හිතන්නේ. කැපිටල් ඒ අපි මේකට කියනවා. කැපිටල් ඒ කියන්නේ ද්‍රව ටැංකිය. හරිද? ද්‍රව ටැංකිය. කැපිටල් බී කියන්නේ මොකක්ද? ද්‍රව පෙරණය, නැත්නම් ද්‍රව පෙරහණය. සී කියන්නේ මොකක්ද? සී කියන්නේ ද්‍රව පොම්පය. මේක ද්‍රව පොම්පය. ඩී කියන්නේ මොකක්ද? ඩී කියන්නේ සංවාතක, එහෙම නැත්නම් අපි මේකට කියන ඇකියුමুলেටර් එක කියලා කියනවා. ඇකියුමুলেටර් එය. ABCD. ඊ කියන්නේ ද්‍රව, ඒ කියන්නේ ප්‍රෙෂර් ගේජ් එක, ඒ කියන්නේ පීඩන ආමාණය. පීඩන ආමාණය කියලා අපි කියනවා. පීඩන ආමාණය. ඔන්න ඔය කොටස් වලින් තමයි මෙයාව සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට අපි මේ පද්ධතිය තුල කොටස් නම් කරලා මෙයාලගෙන් කරන කාර්යයන් අපෙන් අහන්නේ. අපි දැන් එකින් එක කතා කරමු. හරි. ලියන්න මුදේ මුලින්ම කැපිටල් A ලියන්න. ද්‍රව ටැංකිය. ද්‍රව ටැංකිය. ද්‍රව ටැංකිය. ලියන්න මුදේ මෙහෙම පද්ධතියට අවශ්‍ය ද්‍රව ටැංකිය කියන දේ පද්ධතියට අවශ්‍ය ද්‍රව තෙල් ගබඩා කිරීම. ද්‍රව තෙල් ගබඩා කිරීම ද්‍රව තෙල් ගබඩා කිරීම. කැපිටල් B ද්‍රව පෙරහණය. කැපිටල් B ද්‍රව පෙරහණය. ලියන්න. තෙල් වල ඇති අපද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම. 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 ඊට පස්සේ C. ද්‍රව පොම්පය. ද්‍රව පොම්පය. ද්‍රව පොම්පය. ලියනවා. තෙල් අවශ්‍ය පීඩණයට ලක් කිරීම. තෙල් නැත්නම් තෙල් මේ ලියන්න. ඔව්, තෙල් අවශ්‍ය පීඩණයට. තෙල් අවශ්‍ය පීඩණයට ලක් කිරීම. තෙල් අවශ්‍ය පීඩණයට ලක් කිරීම. හා ලක්කිරීම හා පද්ධතිය පුරා බෙදා හැරීම. ABC. හරි. D. accumulator. එහෙම නැත්නම් මේකට තවත් නමක් කියනවා සංචායකය. D. accumulator. එහෙම නැත්නම් සංචායකය. සංචාරකය නෙමෙයි සංචායකය. සංචායකය. ලියනවා. සංචාය කියලා නපුතේ. සංචායකය ලියන පුතේ. සංචායකයේ කාර්යය ලියනවා. සංචායකය කියන්නේ ඇකියුමুলেටරේ කාර්යය ලියන පුතේ. ඇකියුමুলেටරේ කාර්යය ලියනවා. පද්ධතියේ තෙල්වල පීඩණයේ ඇතිවන පද්ධතියේ තෙල්වල පීඩණයේ ඇතිවන විචලනය පාලනය කිරීම. විචලනය පාලනය කිරීම. තෙල්වල පීඩණයේ ඇතිවන විචලනය පාලනය කිරීම. විචලනය පාලනය කිරීම. ABCD. හරි. ඊට පස්සේ E. පීඩන ආමාණය. උදේ පීඩන ආමාණය කාර්යය තමයි තෙල්වල උපදින පීඩණය මැන ගැනීම. පැහැදිලිද? තෙල්වල උපදින පීඩණය මැන ගැනීම. ලියන්න උදේ. තෙල්වල පීඩණය මැන ගැනීම. තෙල්වල පීඩනය මැන ගැනීම. හරි. තුන දෙවෙනි පරණ කොටස. හරි. දෙක. වාෂ්ප සම්පීඩන ශීත කරන පද්ධතියක දල සටහනක් ඇඳ ප්‍රධාන උපාංග නම් කර ශීතකාරක ගමන් කරන දිශාව ලකුණු කරන්න කියලා කියනවා. ඒ කියන්නේ පොදේ ශීත කරන පද්ධතියක් ඇඳලා
කොටස් ටික ලකුණු කරලා අර පීඩන උෂ්ණත්ව වෙනස්සන කලාප ටික ලකුණු කරලා ඊතල දාන්න කියලා කියන්නේ. අපි මේ රූපසටහන දරුවනේ ඇඳා ඇඳලා කොටස් නම් කිරීම කළා මොකේද ඇවිල්ලා දරුවනේ අද පේපර් එකක් කරා. ආ මොකේද කරේ T2 පේපර් එකේ නෙමෙයි, ඔව් T2 පේපර් එකේ 18 වෙනි ප්‍රශ්න දියක කරා. T2 පේපර් එකේ 18 වෙනි ප්‍රශ්න දියක මම ඔක ඇඳලා සාකච්ඡා කරා. ඒක දන්න නිසා පුතේ අපි ඒක එහෙමම අරගෙන දෙවෙනි කොටස ළඟින් තියාගමු. දෙවෙනි කොටස ළඟින් ඒක නෝට් කරගන්න ඉඩ තියාගන්න, ඒක වලට පුළුවන් ඈ. හරි, ඒක දෙවෙනි කොටස පුළුවන්. 3. ශීතකාරකයේ සහ අධිශීතකාරක කුටීර අතර තාප හුවමාරු කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහා ශීතකරණවල යොදා තියෙන තාක්ෂණික ක්‍රමවේද 3ක් සඳහන් කර එමගින් හරි එමගින් එම කාර්යක්ෂමතාව වැඩිවන ආකාරය පැහැදිලි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ශීතකරණවල යොදලා තියෙන තාක්ෂණික ක්‍රමවේද 3ක් මොනවද පුතේ? තාක්ෂණික ක්‍රමවේද 3 ඔය ශීතකරණ සඳහා යොදලා තියෙන, ඒ කියන්නේ දරුවනේ ඔය අපිට ඔය කියන කතන්දරේ කියන්නේ ශීතකාරකයේ සහ අධිශීතකාරක කුටීර අතර දරුවනේ තාප හුවමාරුව කාර්යක්ෂමතාව වර්ධනය කරන්න මොකද කරලා තියෙන්නේ? ඔ දැන් අපිට ඔතනදී පැහැදිලි කරන්න පුළුවන් කෙලිම කීපයක්. දැන් එකක් තමයි පුතේ, දැන් ඔය අපිට කියන්න පුළුවන් මේ පංකාවක් මගින් ෆෑන් එකක් මගින්, ඒ කියන්නේ පුතේ පංකාවක් මගින් තාප හුවමාරුව වේගවත් කරලා තියෙනවා. ඒ වගේම දරුවනේ අර අයිස් නැත්තම් හිම බඳින එක වළක්වන්න හීටර යොදලා තියෙනවා. ඒ වගේම දරුවනේ අර වාෂ්පීකාරකයේ සිසිලන වරණ යොදලා තියෙනවා ඉක්මනින් කාර්යය සිද්ධ කරගන්න, ඒක තාපය ඉක්මනින් පිට කරගන්න. පැහැදිලිද? හරි, අපි කතා කරමු මෙහෙම. මගින් කාර්යක්ෂමතාව වැඩි වෙන ආකාරය පැහැදිලි කරන්න කියලා කියනවා. ලියන්න පොඩි එකක් ලියන්න, වලින් එක ලියන්න. පන්කාවක් මගින් මම කියන තුන්වෙනි කොටතර ඩොට් එකක් දාලා යන්න. පන්කාවක් මගින් වාත හුවමාරුව වේගවත් කිරීම. පන්කාවක් මගින් වාත හුවමාරුව වේගවත් කිරීම කියලා දාන්නකො. පන්කාවක් මගින් වාත හුවමාරුව වේගවත් කිරීම. පුංචි ලිකැලක් දාලා ලියන්න. ඒක يعني පැහැදිලි කිරීමක් ලියන්නක මෙහෙම ලියන්න. වාෂ්පීකාරකය හරහා වාතය ගලා යන වේගේ වැඩිවන විට සංවාතනීය මගින් වන තාප හුවමාරු ශීඝ්‍රතාවයේ වැඩිවීම. තාප හුවමාරු ශීඝ්‍රතාවයේ වැඩිවීම. තව එක්කෙනෙක් තමයි පුතේ ශීතකාරක සහ අධිශීතකාරක කුටීරවලට තාප හුවමාරුව කාර්යක්ෂමතාව වැඩි කරගන්න කරලා දෙන. තව එකක් තමයි ඔය අයිස් බඳින එක වළක්වන්න හීටර නගර දාලා තියෙනවා. දෙවෙනි එක දාන ඩොට් එකක් දාලා වෙන පුතේ හිම ඇලහිරක් අයිස් කියලා දාන්න. හිම ඇලහිරක් අයිස් බැඳීම වැළැක්වීම සඳහා තාපන දඟර යෙදීම. එයා පිළිබඳ පුංචි විස්තරයක් වෙන්න මෙහෙම ලියන්න. පුංචි ලිකැලක් ගහලා මෙහෙම ලියන්න පුතේ. මෙහෙම ලියන්න යන හිම බැඳුන විට වාෂ්පීකාරකය හා වාතය අතර තාප හුවමාරුව වළකන තාප පරිවාරකයක් ලෙස හිම තට්ටුව ක්‍රියා කරයි. එතෙන් මිලට තාපන දඟර මගින්
තාපර දඬර මගින් අයිස් දිය කරයි. තාපර දඬර මගින් අයිස් දිය කරයි. හරි, කරුණ දෙකක් හරිනේ. අපි නම් කරුණ කීයක්ද? තුනක් අහනවානේ. තව එකක් ලියන්න. කල් කල් යනකොට තුමනි ලියන්න ඩොට් එකක් දාලා. වාෂ්පීකාරකය, වාෂ්පීකාරකයේ, වාෂ්පීකාරකයේ සිසිලන වරල් භාවිතය, වාෂ්පීකාරකයේ සිසිලන වරල් භාවිතය, සිසිලන වරල් භාවිතය, වාෂ්පීකාරකයේ සිසිලන වරල් භාවිතය. ලියන්න එතන මෙන්න මෙහෙම පුංචි කැල කලන සිසිලන වරල්, සිසිලන වරල් භාවිතයක් සමග, සිසිලන වරල් භාවිතයක් සමග, සිසිලන වරල් භාවිතයක් සමග, සිසිලන වරල් භාවිතයක් සමග, සිසිලන වරල් භාවිතයක් සමග තාප හුවමාරුව සඳහා, තාප හුවමාරුව සඳහා, තාප හුවමාරුව සඳහා වැඩි වර්ගඵලයක් සපයයි. තාප හුවමාරුව සඳහා වැඩි වර්ගඵලයක් සපයයි. තාප හුවමාරුව සඳහා වැඩි වර්ගඵලයක් සපයයි. වැඩි වර්ගඵලයක් සපයයි. එමගින්, එමගින් තාප හුවමාරුව, මගින් තාප හුවමාරුව, තාප හුවමාරුව කාර්යක්ෂමව සිදුවේ. තාප හුවමාරුව කාර්යක්ෂමව සිදුවේ. තාප හුවමාරුව කාර්යක්ෂමව සිදුවේ. හරි. ඔන්න පුතේ තරල යන්ත්‍ර පාඩම ඉවරයි. තරල යන්ත්‍ර පාඩමට අදාළව තියරි නෝට් එක ඔයාලට දීලා තියෙනවා. නෝට් එකට අදාළ වීඩියෝ ක්ලිප් එක දීලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ වෙනකොට ප්‍රශ්න සේරම 22කින් අපි ඔන්න තරල යන්ත්‍ර පාඩම ඉවර කළා. ආයතන හෙට අපි සාකච්ඡා කරනවා සම්මත මිනුම් සහ බිම් මැනීම සර්වේ කොටස සාකච්ඡා කරන කරේකට ලෑස්ති වෙන හෙට දවසේ. පැහැදිලිද? හරි. මොකුත් ගැටලු ප්‍රශ්න තියෙනවද කතා කරන්න? දැනගන්න දේවල් මොකුත් තියෙනවද? ඔව්, ගැටලු සාකච්ඡා උදැනමු. ගැටලු සාකච්ඡා වේදී ගැටලු මොකුත් වුණාද? දැනගන්න මොකුත් දේවල් තියෙනවද දරුවන්ට? නෑ, දැනගන්න මොකුත් දෙයක් නෑ නේද? හරි, හොඳයි හොඳයි. එහෙනම් පොතේ අදට එහෙනම් අපි වැඩ ටික ඉවර කරමු. රයිට්. එතකොට හෙට හවස මම අර කියපු විදිහට හෙට හෙටත් දැන් අපේ පන්ති තියෙනවනේ. හෙට හවස හමාරි ඉඳලා මොකද ඒකට ලෑස්ති වෙන්න අපි එතනින් එහාට වැඩ ටික පන්ති සාකච්ඡා කරගෙන යන්න. හරි, හොඳයි. එහෙනම් අදට පොතේ වැඩ ටික ඉවරයි. හෙට හවස නැවතත් අපි හෙට රෑ ආය 8:00 සෙට් වෙමු. හෙට අපි කතා කරන මිනුම් උපකරණ සහ සර්වේ පාඩමේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එහෙනම් ඒ පාඩම් බලාගෙන ලෑස්ති වෙන්න හෙට වෙද්දී. හරි, එහෙනම් අදට පොතේ වැඩ ටික ඉවරයි. අයිබෝන්.